සෙක්ෂන් 1 වලට උත්තර ලියන විදිය අද බලමු. වැඩි වෙලා ගන්න නැතුව මම ඉස්සෙල්ලාම ක්වෙස්චන් 1 එකේ ඉඳන් බයොලොජි ඒ අදාළ පිළිවෙලට කරගෙන යන්නම්. ෆස්ට් ක්වෙස්චන් එක බලන්න. ශාක සෛලවල අඩංගු සංචිත ආහාරය කුමක්ද? සාමාන්‍ය අපි දන්නවා ශාක සෛලයක අඩංගු සංචිත ආහාරය වෙන්නේ ඇවිල්ලා පිෂ්ඨය. එහෙමනම් උත්තරේ අංක 3 පිෂ්ඨය නැත්නම් ස්ටාච් කියලා කියනවා. ඊළඟට පෙප්ටයිඩ් බන්ධනයක් ගැන අහලා තියෙනවා. පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ කුමන පරමාණු අතරද කියලා. දැන් අපි දන්නවා පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙන්නේ මේ වගේ ඇමයිනෝ ඇසිඩ් එකක් තවත් ඇමයිනෝ ඇසිඩ් එකක් සමග. මේ ඇමයිනෝ ඇසිඩ් එකේ මේ කාබොක්සිලික් ගෲප් එකේ OH ගෲප් එක යාබද ඇමයිනෝ ඇසිඩ් එකේ ඇමයින් ගෲප් එකෙන් හයිඩ්‍රජන් පරමාණුවක් අරගෙන ජලාණුවක් ඉවත් කරමින් කාබොක්සිලික් කාබන් සහ ඇමයින් ගෲප් එකේ නයිට්‍රජන් අතර ඇතිවන CN බන්ධනය. එහෙනම් කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනය, නයිට්‍රජන් අතර බන්ධනය, කාබන් සහ නයිට්‍රජන් අතර බන්ධනය අංක 5 පිළිතුර විය යුතුයි. ඊට පස්සේ නයිට්‍රෝසොමනාස්. අපි දන්නවා නයිට්‍රජන් සයිකල් එකේ මෙයා ගැන අපි කතා කරනවා. නයිට්‍රෝසොමනාස් ගැන මෙයා තමයි අර මතකත් ඇති ඇමෝනියම් නයිට්‍රයිට් බවට පත් කරන කෙනා තමයි නයිට්‍රෝසොමනාස්. නයිට්‍රජන් තිර කිරීමේ බැක්ටීරියාවක්. එතකොට නයිට්‍රෝසොමනාස් ගත්තහම නයිට්‍රෝසොමනාස් අපි දන්නවා රසායනික ස්වම්පෝෂී. මොකද මෙයාගේ එනර්ජි සෝස් එක ඇවිල්ලා ඉනෝර්ගනික් කෙමිකල්ස් මොනවා හරි. ඊට පස්සේ කාබන් සෝස් එක ඇවිල්ලා කාබන් ඩයොක්සයිඩ්. ඒ නිසා ඔටෝට්‍රොෆ්. ඒ නිසා ඔටෝට්‍රොෆ් ඉනෝර්ගනික් කෙමිකල් එකක් ගන්න නිසා කෙමෝ ඔටෝට්‍රොෆ් කෙනෙක් නෑ. හරි, එහෙනම් රසායනික ස්වම්පෝෂී බැක්ටීරියාවක් කෙමෝ ඔටෝට්‍රොෆික් බැක්ටීරියා. රයිට්. ඊට පස්සේ මොනකොටිලිඩන්ස් ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි ශාක වෙන් කරලා තියෙනවා. මේ අතරින් නිවැරදි කුමක්ද කියලා තමයි මේකේ අහන්නේ. එතකොට බලන්න ඒක බීජපත්‍රි ශාකයක් ගත්තොත් පත්‍ර නාරටි සමාන්තරයි. ඔව්, අපි දන්නවා මේ පත්‍ර නාරටි සමාන්තරයි නේ, බයිකෝලැටරල් ලීෆ් වේන්ස් ආ පැරලල්. අපි දන්නවා ඒක පැරලල් කියලා. ඊට පස්සේ මේකේ ඩෝසෝවෙන්ට්‍රල් කියන්නේ ජාලාභ විදියට තියෙන. ඒ කියන්නේ මෙහෙම පත්‍රයේ තියෙනවා නම් මෙන්න මෙහෙම නාරටි ජාලාභ විදියට. මේකේ නාරටි තියෙන්නේ මෙන්න මෙහෙම සමාන්තරව ඔන්නෝම නාරටි තියෙන්නේ. එහෙනම් මේක නිවැරදි එක, පිළිතුර එක. අනිත් ඒවා වැරදි උත්තර. අපි දන්නා මේකේ පාලක සෛල ඒක බීජපත්‍රී නම් ඩම්බෙල් හැඩවෙන්න ඕනේ. ද්විබීජපත්‍රී නම් කිඩ්නි ෂේප් හරි බීන් ෂේප් හරි කියලා කියනවා. එහෙනම් මේ ටිකම මාරු කරලා තමයි දීලා තියෙන්නේ. මෙයා විතරයි හරි උත්තරේ විදියට දීලා තියෙන්නේ. හරි, ඊට පස්සේ ප්‍රශ්න අංක 5 පටක රෝපණය භාවිතා වන ප්‍රධාන හෝමෝන. අපි දන්නවා හෝමෝන අපි කතා කරනවා පටක රෝපණයේදී ඔක්සින සහ සයිටෝකයිනින්. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ. උදාහරණ මේ දීලා තියෙනවා. හරි, එහෙනම් ඔක්සින සහ සයිටෝකයිනින්. ඊට පස්සේ අයිස් ප්‍රශ්න අංක 6. අයිස් කාමර උෂ්ණත්වය ඇති ජලය සහ හුමාලය. මේ අවස්ථාවල් තුනේ තියෙන ජලයේ අණු අතර තියෙන දුර ගත්තොත් අයිස් කියන්නේ අපි දන්නවා මේක ඇවිල්ලා සොලිඩ් එකක් නේ, ඝනයක්. මේක ඇවිල්ලා ලික්විඩ් එකක්, ද්‍රවයක්. මේක ඇවිල්ලා ගෑස් එකක්, වායුව. අපි දන්න විදිහට මොන වගේද අණු ළඟින්ම පිහිටලා තියෙන්නේ? සොලිඩ් වලද, ලික්විඩ් වලද, ගෑස් වලද? සොලිඩ්ස් වල තමයි අණු ඉතා ළඟින් පිහිටලා තියෙන්නේ. එහෙනම් අණු දෙකක් අතර දුර ඉතාම අඩු වෙන්නේ සොලිඩ් වල. එහෙනම් සොලිඩ් කියන්නේ අයිස් එකක්. අයිස් වල තමයි අඩුම අගේ තියෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන අයිස් වල අඩුම අගේ ගෑස් වල ස්ටීම් එකේ නැත්තම් වේපර් එක තමයි වැඩිම දුරක් තියෙන්නේ අණු අතර. එහෙනම් මේක එහෙනම් පිළිතුර 4 විය යුතුයි. ප්‍රශ්න අංක 7. ඇක්ටිවේෂන් එනර්ජි අපි කියන සක්‍රියන ශක්තිය කියලා. යම්කිසි ප්‍රතික්‍රියාවක් සිදුවීමට, එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමට
ඒ ප්‍රතික්‍රියක විසින් පැන්නිය යුතු ශක්ති බාධකය තමයි අපි කියන්නේ සක්‍රියන ශක්තිය. එහෙම නැත්නම් ඇක්ටිවේෂන් එනර්ජි කියලා. දැන් මේ ඇක්ටිවේෂන් එනර්ජි එක අඩු කරන්න පුළුවන් අවස්ථාවක් තමයි උත්ප්‍රේරක තියෙන එක. උත්ප්‍රේරක මත සක්‍රියන ශක්තිය රඳා පවතිනවානේ. නම් උදාහරණයක් විදිහට මෙතන තියෙනවා ප්‍රෙසන්ස් ඔෆ් කැටලිස්ට්. එහෙම නැත්නම් උත්ප්‍රේරක තිබීම මත කියන එක තමයි පිළිතුර වෙන්න ඕනේ. වස්සේ ප්‍රශ්න අංක 8 මොනවද අහන්නේ ප්‍රකාශ තුනක් දීලා තියෙනවා බහු අවයවයක ගැන ඒකෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. එතකොට ඒක අවයවික අපි කියනවා මොනෝමර්ස් උදාහරණයක් විදියට එතිලීන් අණුව ගන්න පුළුවන් උදාහරණයක් විදියට අපි එක ගමු එතිලීන් අණුව. ඊට පස්සේ ඒක අවයවික විශාල ප්‍රමාණයකින් බහු අවයවයක ඔව් මේ එතිලීන් අණු සිග්මා බන්ධන වලින් බැඳිලා තමයි පොලි එතිලීන් හැදිලා තියෙන්නේ. පොලිඑතිලීන් හැදිලා තියෙනවා. හරි. ඒතර පොලිඑතිලීන් හැදෙන එක ඒක බහු අවයවයක මේ මොනෝමර්ස් වලින් තමයි ඒක හැදිලා තියෙන්නේ. එහෙනම් මේක නිවැරදි. ඊට පස්සේ බහු අවයවයක සහ ඒක අවයවයක සතු සමාන භෞතික ගුණ ඇත. නෑ නේද? මෙයා කුඩා අණුවක්. මෙයාගේ භෞතික ගුණ මෙයාගේ බර අඩුයි. මෙයාගේ තියෙනවා මේ වගේ ඒවා දහස් ගණනක් එකතු වුනහම එයාගේ බර වැඩි. මෙයාට වඩා මෙයාගේ අපි ගත්තොත් දෘඩතාවය, ඉලාස්ටික් ගතිය, ප්‍රත්‍යස්ථතාවය එහෙම මේ පොලිඑතිලීන් උනම් බහු අවයවයක උනම් වැඩි මොනෝමර්ස් වලට වඩා. එහෙනම් මේක වෙන්න බෑ. සියලුම ස්වභාවික බහු අවයවික ජෛව හායනයට ලක්වන අතර සමහරක් ආහාරයට ගත හැකියි. උ අපි දන්නවා ප්‍රෝටීන. ප්‍රෝටීන් කියන්නේ මොනවද? ඇමයිනෝ අම්ල කියන මොනෝමර්ස් විශාල ප්‍රමාණයක් එකට එකතු වෙලා තමයි ප්‍රෝටීන් හැදෙන්නේ. ඒතර අපි දන්නවා සෙලියුලෝස් සෙලියුලෝස් සෛලබිත්ති නේද? රයිබෝස් මේ ග්ලූකෝස් අණු නේද විශාල ප්‍රමාණයක් කොහොමනම් බැඳිලා තමයි මේ හැදෙන්නේ නේ. එතකොට අපිට මේ වගේ දේවල් ආහාර විදියට ගන්නවනේ. අපි සාහාරයට ගත හැකි කිව්වහම මිනිස්සු වෙන්නත් පුළුවන් සත්තු වෙන්නත් පුළුවන් ඕනෙම කෙනෙක් ආහාර විදියට ගන්න ප්‍රෝටීන ලිපිඩ ඔය ඕන එකක්. හරි. එතකොට මේවා ස්වභාවයේ හැදෙන්නේ. එහෙනම් ඒවා ජෛව හායනයට ලක්වන දේවල්. හරි. එහෙනම් C නිවැරදි, A නිවැරදි පිළිතුර තුන තියෙනවා. හරි. ප්‍රශ්න අංක 9ට යමු. ස්වභාව නිෂ්පාදන ගැන අහලා තියෙන්නේ. අපි දන්න ස්වභාව නිෂ්පාදන ගැන චැප්ටර් එකක් මේ ඉගෙන ගන්නවා. ස්වභාව නිෂ්පාදන යනු ජීවීන් තුල නිපද වෙන සංයෝග. ඔව්. මොනවයිද? ශාකවල, ප්ලාන්ට්ස් වල, ඊට පස්සේ ඇනිමල්ස් ලාගේ. ඊට පස්සේ බැක්ටීරියා, ෆංගයි ඔය ඕනේ කෙනෙක්ගේ මේ ස්වභාව නිෂ්පාදන හැදෙනවා. ස්වභාවිකව හැදෙන දේවල්. හරි. එතකොට මොනවාද ස්වභාව නිෂ්පාදන වලට උදාහරණ? අපි දන්න ස්වභාව නිෂ්පාදන ආකාර දෙකක් තියෙනවා. ප්‍රයිමරි සහ සෙකන්ඩරි කියලා නේ. ප්‍රයිමරි කියන්නේ ප්‍රාථමික. ප්‍රාථමික පරිවෘත්තජ, ද්විතීක පරිවෘත්තජ. රයිට්. ප්‍රාථමික පරිවෘත්තජ කියන එක ගත්තොත් උදාහරණ මොනවද? ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ් නේද? විටමින්ස්, ෆැටි ඇසිඩ්ස් මේ වගේ ඕන එකක් වෙන්න පුළුවන් නේ. ද්විතීක පරිවෘත්තජ අපි ඒවා දන්නා සුළු වශයෙන් හැදෙන්නේ. ශාකයක ඒවා සතෙක්ගේ ඒවා ඕන කෙනෙක්ගේ සුළු වශයෙන් නිෂ්පාදනය වෙන්නේ නේ. එතකොට මේවා ගොඩක් වෙලා ප්‍රාථමික ඒවා ගොඩක් වෙලාවට ඍජුවම පරිවෘත් වර්ධනයට growth එකට දායක වෙනවා නේ. growth එකට දායක වෙනවා. කාබෝහයිඩ්‍රේට් ශක්තිය හදන්න, අවයව ඉන්ද්‍රියන් හදන්න දායක වෙනවා. ප්‍රෝටීන් එහෙම. ඊපස්සේ secondary ඒවා ගත්තොත් විශේෂිත වූ කාර්යයන් සඳහා පමණයි දායක වෙන්නේ නේ. විශේෂිත වූ කාර්යයන් සඳහා පමණයි. අපි දන්නවා මොකක් හරි ඔඩර් එකක් දෙන්න, සුවඳක් දෙන්න, හරි? එහෙම නැත්නම් මොකක් හරි කලර් එකක් දෙන්න පුළුවන්, ඔඩර් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ මොකක් හරි ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රතිඔක්සිකාරක ගතියක් දෙන්න පුළුවන්, ඇන්ටි කැන්සර් ගතියක් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් දෙන එකක් තමයි අපි මේ සෙකන්ඩරි විදියට සලකන්නේ. ඒකට ඒව හැදෙන්නේ සුළු වශයෙන්. සුළුෙන් තමයි ඒව හැදෙන්නේ. එතකොට ජීවීන් තුල නිපදවන සංයෝග වේ නිවැරදි. ස්වභාව නිෂ්පාදන සමහර ජීවීන් තුල පමණක් නිපදවයි නෑ. ඕනෙම ජීවියෙක් තුල නිපද වෙනවා. සියලුම ස්වභාව නිෂ්පාදන ජීවීන්ගේ වර්ධනය කෙරෙහි ඍජුවම සම්බන්ධ වේ නෑ. මේවා ඍජුවම සම්බන්ධ වෙනවා. මේවා ඍජුව අක්‍රව සම්බන්ධ වෙනවා.
හරි එහෙනම් පිළිතුර A විතරයි නිවැරදි නිවැරදි ප්‍රකාශය A අපි යමු ප්‍රශ්න අංක 10ට ස්තම්භ වර්ණලේඛ ශිල්ප ක්‍රමය ගැන අහනවා මේකේ අහන්නේ මෙතන ප්‍රශ්නේ මෙන්න මෙතන වැලි ලේයර් එකක් එහෙම නැත්නම් සෑන් ලේයර් එකක් දාන්නේයි කියලා මේ සෑන් ලේයර් එක දාන්නේයි කියලා අහනකොට මේක නොදා තිබ්බොත් මොකද වෙන්නේ අපි මේ පරීක්ෂණයට ගන්න වෙන් කිරීමට පාවිච්චි කරන මේකනේ මොබයිල් ෆේස් එක මොබයිල් ෆේස් එක එහෙම නැත්නම් මේක හරහා ගලන වෙන් කිරීමට පාවිච්චි කරන සාම්පලය හරි ඒක අපි මෙතනට එකතු කරනකොට මේ සිලිකා ඇලුමිනා වලින් හදපු මේ ස්ටේෂනරි ෆේස් එක එහෙම නැත්නම් ස්ථිතික කලාපය මේ ස්ථිතික කලාපය මෙතනට මේ ද්‍රව්‍ය අපි එකතු කරන වෙලාවේදී යම් කිසි භෞතික වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන් හැඩේනේ මොකද මෙහෙමනේ එකතු කරන්නේ මෙහෙම එකතු කරනකොට මේ වගේ වෙනස් වීමකට මේ පෘෂ්ඨය වෙනස් වෙන්න පුළුවන් නේ ඉතින් අපි වැලි ලේයර් එකක් දාපුවම මොකද වෙන්නේ මේ පෘෂ්ඨයට මේ ස්තම්භයේ ස්ථිතික කලාපයේ මේ පෘෂ්ඨයට ආරම්භක පෘෂ්ඨයට සිදුවනවන යම් කිසි බාධකයක් හානියක් අන්න ඒක වැළකිනවා මේ සෑන්ඩ් ලේයර් එකක් දාපුවම එහෙනම් අපි බලමු කුළුණ මුදවන දක්වාම පිරවීම සඳහා නෑ කුළුණ වැලි ලේයර් එක දැම්මත් නැතත් කුළුණ මුදවන දක්වාම පුරවන්න පුළුවන් එහෙනම් ඒක නෙවෙයි හේතුව ස්ථිතික කලාපයේ ඇති හිස් අවකාශ පිරවීම නෑ මේකේ තියෙන හිස් අවකාශ පිරවීමක් ගැන අපි වැලි දාලා කතා කරන්නේ නෑ ද්‍රාවකයේ පෙරීම සඳහායි ද්‍රාවකයේ යම්කිසි මොනවා හරි තිබොත් පෙරීමක් ලක් පෙරීමක ලක් වෙනවා නමුත් මූලික අරමුණක් ඇදියට ද්‍රාවකයේ පෙරන්න අපි වැලි ලේයර් එකක් පාවිච්චි කරන්නේ නෑ වර්ණවත් සංයෝග ඉවත් කිරීම සඳහා නෑ එහෙම කතාවක් අපි ස්තම්භ වර්ණ ලේඛ ශිල්ප ක්‍රමයේදී කතා කරන්නේ නෑ ස්ථිතික කලාපයට ඇතිවිය හැකි බාධා වැළැක්වීම ඔව් බාධා වැළැක්වීමට තමයි අපි මේ සෑන් ලේයර් එකක් පාවිච්චි කරන්නේ මෙතනත් මම ඒක විස්තර කරලා තියෙනවා විතර බලා ගන්න පුළුවන් ඊට පස්සේ ප්‍රශ්න අංක 11ට යන නව නිපැයුම් කරුවේ පේටන් බලපත්‍රයක් ලබා ගන්නට ඕනෙලු මෙයාට පේටන් බලපත්‍රයක් ලබා ගන්න පළවෙනියටම තියෙන්න ඕනේ කාරණේ තමයි නව්‍යතාවයක් තියෙන්න ඕනේ නව්‍යතාවය නවල්ටි එකක් නිව් අලුත් සොයා ගැනීමක් වෙන්න ඕනේ ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකබිලිටි ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියේ ප්‍රායෝගිකව භාවිතා කිරීම හැකියාවක් තියෙන්න ඕනේ ඊට පස්සේ ඉන්වෙන්ටිව් ස්ටෙප් ඉන්වෙන්ටිව් ස්ටෙප් එක කියලා කියන්නේ දැනට තියෙන සයන්ස් ඇන් ටෙක්නොලොජි එකට සිග්නිෆිකන්ට් සැලකිය යුතු ආකාරයේ දායකත්වයක් දෙන්න ඕනේ මේ නිර්මාණය අලුත් නිෂ්පාදනය අලුත් සොයා ගැනීම හරි මේ තුන තියනවා නම් අපිට පේටන්ට් එකක් ඇප්ලයි කරන්න පුළුවන් රයිට් අපි බලමු පළවෙනි ආංශය එක නව්‍යතාවයේ හඳුනාගත් වහාමය ඔව් නව්‍යතාවයේ හඳුනාගත් වහාමය ඊළඟ එක බලමු නමුත් අපිට මේ දෙක නැතුව නව්‍යතාවයේ හඳුනාගත්ත කියලා වැඩක් තියනවද නැහනේ එහෙනම් අපිට පොඩි ඩවුට් එකක් මේක ගැන තියෙනවා මම මේක ඩවුට් කියලා දාලා හරි ඊට පස්සේ නිපැයුම ආයෝජකයට ඉදිරිපත් කිරීමෙන් පසු මේක දැන් හදලා ආයෝජකයට දුන්නොත් එහෙම ආයෙක පේටන්ට් කරන්න පුළුවන්ද ඒක ඊට පස්සේ ආයෝජකයා ඒක ප්‍රොඩක්ට් ඇප් බවට පත් කරලා වෙළඳපොළට නිකුත් කරනවා නේ ඊට පස්සේ ආයෙ මේකට අයිතිය කියන්න පුළුවන්ද පේටන්ට් එකක් කියන්නේ අයිතිය කියන ලියවිල්ලක් අයිතිය කියන සහතිකයක් මේක මට අයිති මං සොයාගත්ත දෙයක් කියන්නේ වෙන කෙනෙක්ට දුන්නට පස්සේ ඒක තමන්ට අයිති කියලා එහෙම එකක් ගන්න බෑ නිපැයුම් විද්‍යාගාර මට්ටමින් පරීක්ෂා කිරීමට ප්‍රථමයෙන් නෑනේ මේක විද්‍යාගාරේ පරීක්ෂා කරලා තමයි අපි මේකේ නවල්ටි එක හොයාගන්නේ ඇප්ලිකබිලිටි එක හොයාගන්නේ ඉන්වෙන්ටිව් ස්ටෙප් එක මේක සිග්නිෆිකන්ට් ප්‍රබල දායකත්වයක් දක්වන සයන්ස් ඇන් ටෙක්නොලොජි වල ඩෙවලොප්මන්ට් එක හොයාගන්නේ කිරීමෙන් පසු එහෙනම් කිරීමට ප්‍රථමයෙන් මේක අදහසක් විතරයි ඒ අදහස අපිට පේටන්ට් කරන්න හැකියාවක් නෑ හරි ඊට පස්සේ නිපැයුම් වෙළඳපොළට හඳුන්වා දීමෙන් පසු ඉතින් මේකත් අර දෙවෙනි උත්තරේ වගේමයි එහෙම වෙන්නත් බෑ. නිපැයුම පුවත්පත් ලිපියක පළ කිරීම. ඉතින් ආයෝජකයට දුන්නත් එකයි පුවත්පතක පළ කරත් එකයි මේකට අන්තිමේට වෙන්නේ. මේක සමාජයට දීලා ඉවරුණා කියන එක තමයි එතනින් තීරණය වෙන්නේ. එතකොට ආයෙ අයිතියක් අපිට කීම හැකියාව නෑ. ඒ ඔක්කොටම කලින් එහෙනම් මෙතන තියෙන උත්තර අනුව තෝරගන්න වෙන්නේ නව්‍යතාවය හඳුනා ගැනීමෙන් පසුව කියන එක. ප්‍රශ්න අංක 12ට යන් රසායනික ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්තයක් ආරම්භීම සඳහා නිර්දේශිත ප්‍රවේශයක් වන්නේ පහත කවරක්ද දැන් අපි කර්මාන්තයක් ආරම්භ කරන්න යනවා එතකොට විශ්වාසීන් විශ්වාස නොවන නමුත් ලාභදායක බලශක්ති දැන් අපි හිතමු ලාභදායක බලශක්ති ප්‍රභවය පාවිච්චි කරනවා කියලා
අපිට පුළුවන් ග්ලිරිසීඩියා පාවිච්චි කරන්න. මේක ලාභදායි. හැබැයි හැමදාම අපිට බලශක්තිය නිපදවන්න ග්ලිරිසීඩියා සප්ලයි එකක් තියෙයිද කියන එක ප්‍රශ්නයක්. එහෙනම් විශ්වාසනීයත්වයක් නැහැ. එහෙම වෙලාවක එහෙම පුළුවන් ද අපිට ඉන්ඩස්ට්‍රි එක රෙකමෙන්ඩ් කරන්න එහෙම දෙයක් කරන්න කියලා. එතකොට ඉන්ඩස්ට්‍රි කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ? අන්න ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේක නිර්දේශ කරන්න බෑ. අකාර්යක්ෂම නමුත් සීග්‍රේන් සිදුවන රසායනික ක්‍රියාවක්. අපි හිතමු A කියලා ද්‍රව්‍යයක් තියෙනවා. මේක B බවට වේගයෙන් පත් කරනවා. වේගය. හැබැයි අපිට හැදෙන්න ඕනේ B. හරිද? මේ B හැදෙනකොට මේ හැදෙන B මිශ්‍රණේ A වලින් කොටසකුත් අඩංගු වෙනවා B වලින් කොටසකුත් අඩංගු වෙනවා කියන්නේ. මේක වේගයෙන් සිද්ධ වෙනවා. හැබැයි අපිට B එන්නේ 10%ක් විතර. ඉතුරු අපද්‍රව්‍ය විදියට A අඩංගු වෙනවා 90%ක්ම කියන එක. දැන් මේක වේගයෙන් සිද්ධ වුණා කියලා ප්‍රයෝජනවත්ද? නෑ නේද? අපිට ඕනේ මේ B ව. හැබැයි හැදෙන්නේ සුළු ප්‍රමාණයක්. එහෙනම් මේ වගේ දෙයක් අපිට රෙකමන්ඩ් කරන්න බෑ. ඊට පස්සේ කාර්යක්ෂම නමුත් සෙමෙන් සිදුවන රසායනික ක්‍රියාව. අපි හිතමු මේ අපි C කියලා සංයෝගයක් ගමු. C සංයෝගයේ D බවට පත් වෙනවා. මේක සෙමෙන් සිදුවෙන්නේ. අපි හිතමු තෙලිජ්ජ වලින් සැප් එකෙන් ස්වීට් සැප් එකෙන් හදනවා ටොඩි. ඒතර මෙතන බැක්ටීරියල් ඇක්ටිවිටි කන්නේ තියෙන්නේ. ඒතර මේක සෙමෙන් සිදුවෙන්නේ. සෙමෙන් සිදුවෙන්නේ හැබැයි අවසානයේ අපිට 100%ක්ම ටොඩි ගන්න පුළුවන්. අපි හිතමු 95%ක් කියලා ටොඩි ගන්න පුළුවන්. හැබැයි මේක කාර්යක්ෂමයිනේ. මේක කාර්යක්ෂමයි. සෙමෙන් සිදු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේක කාර්යක්ෂමයි. අපිට මෙන්න මේ වගේ එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ දේශීය පවතින මිල අධික අමුද්‍රව්‍ය. සාමාන්‍යයෙන් අපි බලන්නේ කැපිටල් කොස්ට් එක, කැපිටල් සහ වේරියබල් කොස්ට් එක අඩු කරගන්න තමයි ඉන්ඩස්ට්‍රි එක බලන්නේ. එහෙනම් අමුද්‍රව්‍ය වලට යන වියදම් වැඩි කරගත්තොත් ඒක අපිට නිර්දේශ කිරීමක් හොඳ නිර්දේශ කිරීමක් නෙවෙයි. පාරිසරික වශයෙන් අහිතකර නමුත් වේගවත් රසායනික ක්‍රියාවක්. අපි දුන් මේකම ගමු. වේගයෙන් සිද්ධ වෙනවා. හැබැයි මේ හැදෙන B පරිසරයට අහිත කරයි කියලා. එහෙනම් අපිට ඒ වගේක් නිර්දේශ කරන්න පුළුවන්. එහෙනම් පිළිතුර ගැදිර ගන්න වෙන්නේ අංක 3. ප්‍රශ්න අංක 13. හරි. මේකේ මොකද කියන්නේ? පුනර්ජනනීය බලශක්තිය. රිනියුවබල් රිනියුවබල් රිසෝසස් කියන්නේ. නිවැරදි ප්‍රකාශය. නිවැරදි ප්‍රකාශය. renewable resources අපි දන්නවා ස්වභාවය. හැබැයි මෙතන අහන්නේ මොන නිවැරදිද? වඩාත් නිවැරදි most correct. හරි ස්වභාවයේ ඇත. හරි බොහෝ කර්මන් සඳහා භාවිතා කරයි. හරි ස්වභාවය ඇති කර්මන් සඳහා මේ දෙකේම එකතුවක් මේ මෙතන තියෙන. ඔව් බොහෝ කර්මන් සඳහා භාවිතා කරන ජෛව හායනෙන් ලක්වේ. ඔව් පුනර්ජනනීය බලශක්තිය හදන්න ගන්න ද්‍රව්‍ය ජෛව හායනෙන් ලක් වෙනවා. ඔව් දර වගේ දෙයක් උදාහරණයක් දර wood. නැවත භාවිතා කරන අතර ස්වභාවිකව යලි ජනනය වේ. ආ දැන් ඔන්න මේ හතරටම වඩා මෙයා වඩා සාධාරණයිනේ. වඩාත් නිවැරදි එහෙනම් use repeatedly and regenerate naturally. ස්වභාවිකව නැවතත් නිපද වෙනවා මේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ. පුනර්ජනනීය ද්‍රව්‍ය. හරි? හරි. මෙසෙ වායුගෝලයේදී කාබන් ඩයොක්සයිඩ් ගැන අහනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන, රිමූව් කරන ක්‍රම මොනවාද? අපි දන්නවා ශාක වලින් කාබන් ඩයොක්සයිඩ් පත්‍ර හරහා උරා ගන්නවා මොනවටද? ෆොටෝසින්තෙසිස් වලටනේ. ෆොටෝසින්තෙසිස් ප්‍රභා සංශ්ලේෂණ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය අනිවාර්යෙන් එන්න ඕනේ. මේ වායුගෝලයේ තියෙන මේ වායුව ගොඩක් වෙලාවට පාංශු ජලයේ ඊට පස්සේ ගංගා ඇලදොල මුහුදේ ඊට පස්සේ ජල වාෂ්ප ජල වාෂ්ප මෙන්න මේ වගේ දිය වෙනවා. දිය වෙලා කාබනික අම්ලයේ විදියට පරිවර්තනය වෙනවා. හරිද? එහෙනම් ඒ ක්‍රම දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායු වලින් ඉවත් වෙන්නේ. හරිද? රයිට්. ප්‍රශ්න අංක 15ට යන් පහත කවර වායු දූෂකය ආම්ලික වැසි ඇති කරයි? අපි දන්නවා අම්ල වැසි ඇසිඩ් රේන් එකක් එන්න නම් SO2, SO3, NO2 වගේ ඒවා
ජලයේ pH අගය අඩු කරන්න ඕනේ H2SO4 වගේ අම්ල හදලා HNO3 නයිට්‍රික් වගේ අම්ල හදලා ජලයේ pH අගය අඩු කරනවා. මේකට කියනවා අපි අම්ල වැස්සක් කියලා. එහෙනම් මෙතන තියෙන වායුවන්ගෙන් අපි දන්නා මේක ඕසෝන් වියන හායනි, ඕසෝන් ලේයර් ඩිප්ලීෂන්, මේක හරිතාගාර වායුවක්, ග්‍රීන් හවුස් ගෑස් එකක්. ඊට පස්සේ ගෝලීය උෂ්ණත්වයට දායක වෙනවා මෙන්න මේවා. හරි. එතකොට මේ වගේ වායු, හරි. ඊට පස්සේ ඇමෝනියා වලින් මේ වගේ එෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. හොඳම උදාහරණ විදිහට ගන්න තියෙන්නේ SO2 තමයි අදාළ අම්ල විදිහට ගන්න වෙන්නේ. ආම්ලික වැසි ඇති කරන වායුව. ප්‍රශ්න අංක 16. වායුගෝලයේ පවතින NO2 වායුව සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදිද? Correct for NO2. NO2 හරිතාගාර වායුවක් ලෙස නොසලකයි. ඔව් අපි හරිතාගාර වායුව විදිහට ගන්නවා. The carbon dioxide, ජල වාෂ්ප, මීතේන් වගේ ගෑස් නිකන්. එහෙනම් මෙයාව ගන්නෑ. එහෙනම් එක පිළිතුරක් විදිහට ගත්තා. NO2 මගින් IR කිරණ අවශෝෂණය නොකරයි. ඇයි? NO2 නයිට්‍රජන්ට වටේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනනේ. ඔවගේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. මොකද ආවර්ති දවගු ගත්තොත් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන් වගේනේ තියෙන්නේ. 1 2 3 4 5. මෙයා තියෙන්නේ පස්වෙනි කාණ්ඩේනේ. පස්වෙනි කාණ්ඩේ කියන්නේ මෙයා වටේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවානේ. එතකොට NO2 හදනකොට මෙන්න මේ විදියට ඔක්සිජන් එක්ක බන්ධන හදන්න පුළුවන් නේ. NO2 හදනකොට මේ වගේ විවිධ ආකාරයකට හදන්න පුළුවන්. එතකොට මේකේ එකසාර ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙයාගේ කම්පන විවිධ විදියට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ ද්‍රවීයතාවයක් ඇති වෙන්න පුළුවන් නේ. එහෙනම් මෙයාට IR කිරණ අවශෝෂණය කිරීම හැකියාව තියෙනවා. එහෙනම් නොකරයි කියන එක වැරදි. NO2 අම්ල වැසි ඇති නොකරයි. නෑනේ NO2 වලින් NO2 අපි දන්නවා ජල වාෂ්පත් එක්ක මෙතන හදනවා HNO3 අම්ලේනේ. එතකොට මේක ජලයේ pH එක අඩු කරලා අම්ල වැසි වලට දායක වෙනවා. එහෙනම් මේක නොකරයි කියන එක වැරදි. ප්‍රකාශ රසායනික ධූමිකාව ඇති කිරීමට NO2 දායක නොවේ කියන එක වැරදි. අනිවාර්යෙන් දායක වෙනවා. වායු ගෝලයේ පහළ මට්ටම් වල ඕසෝන් නිෂ්පාදනය කිරීම සඳහා NO2 දායක වේ. ඔව්. මේ NO2 වල එකසාර ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙන්න මේකට පුළුවන් පහළ වායු ගෝලයේ ऑक्सीजन विखंडने कर ऑक्सीजन मुक्त खंड हादल ओसोन वियन आयन करंड दायक वेन्न मेहट पूर्व अरे एक हो पहा के देख अभी उत्तर वेदी दंड पूर्व प्रश्नांक दाहत कार्मिक फमनक सिद्धुविय है कि परिवर्तन अभी तरह प्रोटीन अमोनिया बर्ड पाते ने नाइट्रोजन साइकल लेके सतुन मार्गेन සතුන් මාර්ගයෙන් තමයි ගොඩක් කලාවට මම මේක පෙන්වන්න නයිට්‍රජන් සයිකල් එක. ඊගොම මේ නයිට්‍රජන් චක්‍රය අරන් බලමු. ප්‍රෝටීන මේ සතුන් මිය ගියාට පස්සේ මේ වගේ තියෙන ප්‍රෝටීන ඇමෝනියා බවට පත් වෙනවානේ. මේක ස්වභාවිකවත් සිද්ධ වෙනවා. ඊට පස්සේ නයිට්‍රජන් වායුව නයිට්‍රේට් බවට පත් වෙනවා. දැන් මෙතන තියෙන නයිට්‍රජන් වායුවනේ මේ නයිට්‍රජන් වායුව විවිධ ක්‍රමවලින් මේ නයිට්‍රජන් ෆික්සේෂන් කියලා කියන අපි මෙතන නයිට්‍රජන් තිරකරන බැක්ටීරියා ජීවත් වෙනවා ශාක මුල් ආශ්‍රිතව ඊට පස්සේ පසේ වගේ ඊට පස්සේ මේගොල්ලෝ මේක ඇමෝනියා බවට පත් කරනවා ඊට පස්සේ මේක නයිට්‍රෝසොමොනාස් වගේ කට්ටිය මගින් නයිට්‍රයිට් බවට පත් කරනවා එහෙනම් මේක පරිසරයේ ස්වභාවිකව සිද්ධ වෙන්න පුළුවන් නයිට්‍රේට් නයිට්‍රජන් වායුව මේ බල නයිට්‍රේට් නයිට්‍රි හරණය සියුඩමොනාස් වගේ බැක්ටීරියා වලින් නයිට්‍රි හරණය මගින් නැවත වායු ගෝලීය නයිට්‍රජන් බවට පත් කරනවා මේකට කියනවා නයිට්‍රි හරණය ඩී නයිට්‍රිෆිකේෂන් කියලා ඩී නයිට්‍රිෆිකේෂන් එහෙනම් මේකෙනොත් මේකත් ස්වභාවිකව සිද්ධ වෙනවා ඇමෝනියම් නයිට්‍රයිට් බවට පත් වෙන එක මේ බල පසට එකතු වුණ ඇමෝනියම් විවිධ ක්‍රම මගින් එකතු වුණ ඇමෝනියම් නයිට්‍රෝසොමොනාස් නයිට්‍රෝබැක්ටර් මගින් නයිට්‍රයිට් බවට පත් කරනවා. එහෙනම් මේකත් ස්වභාවයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ නයිට්‍රජන් වායුව ඇමෝනියා බවට පත් වීම. මේ බලන්න මෙතන මූල ගැටිතිවලදී නයිට්‍රජන් තිර කිරීමක් සිද්ධ වෙනවානේ. නයිට්‍රජන් තිර කිරීමක් සිද්ධ වෙනවානේ. එහෙනම් මෙතෙන්දිත් මේක ඇමෝනියම් බවට පත්වීම හැකියාව තියෙනවා. නමුත් මේකට අපි
කියනවා හේබර් ප්‍රොසෙස් එක කියලා. ඉන්ඩස්ට්‍රි එක කාර්මිකව අපි නයිට්‍රජන් වලින් ඇමෝනියා ගෑස් එක හදන්නේ හේබර් ප්‍රොසෙස් එක පාවිච්චි කරලා. එතකොට මේක කාර්මිකව සිදු කරන ක්‍රියාවක් විදියට මෙතනදී මේ පහෙන් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේක පිළිතුර විදියට වඩා සාධාරණව ගන්න පුළුවන්. ඊට පස්සේ එනවා මැත්ස් පාර්ට් එකට. මැත්ස් පාර්ට් එකේ බලන්න පතුලේ අරේ 25ක් සහ උස 10ක් වන සිලින්ඩරාකාර හැඩැති බඳුනක පතුලේ ගෝලයක් තිබේ. අපි දැන් මෙහෙම ඇඳගමු. සිලින්ඩරාකාර බඳුනක් පතුලේ අරය දීලා තියෙනවා 25යි සෙන්ටිමීටර් කියලා. උස 100යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මේක පතුලේ ගෝලයක් තියෙනවා. හරි? මේක පතුලේ පොඩි ගෝලයක් තියෙනවා. මේ ගෝලය අපි මේ විදිහට ලකුණු කරගමු. ගෝලය. රයිට්. දැන් මේ සිලින්ඩරාකාර බඳුනේ අහන්නේ අපෙන් මෙම් බඳුන පිරවීමට ජලය මෙච්චරක් ඕනෙලු නම් අවශ්‍ය නම් ගෝලයේ අරය කොහොමද? දැන් මේ ගෝලයේ තියෙන නිසා තමයි මෙච්චර ජල ප්‍රමාණයක් දාන්නලා තියෙන්නේ. මේකට දාන්න පුළුවන් මේ ගෝලයේ තියෙද්දි 155යි දශම 5 ලීටර්. අපි බලමු මේ දෙක පාවිච්චි කරලා සිලින්ඩරේ පරිමාව. සිලින්ඩරේ පරිමාව. අපි දන්නවා phi r වර්ගයේ වාරයක් h කියන ගන්න පුළුවන් නේ. අපිට phi කියන්නේ 3යි කියලා සලකන්න කියලා තියෙනවා. 3යි අරය 25 වර්ගය වාරයක් h කියන්නේ 100යි. තුන වැඩි කිරීම 25 වරක් 25 625යි වැඩි කිරීම 100. රයිට්. මේක සුළු කරලා ගන්න. 3 වරක් 5 15 5යි. එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1යි 7යි. 3 වරක් 6 18යි 100 න් වැඩි වුණා. මෙන්න මෙච්චරයි ඝන සෙන්ටිමීටර්. ඊට පස්සේ ඝන සෙන්ටිමීටර් මෙච්චරක් කියලා කියන්නේ අපි දැනට මේක මේ විදිහටම තියමු. එතකොට නැත්නම් අපි මේක ලීටර් වලට කන්වර්ට් කරලා බලමු. හරි. ඝන සෙන්ටිමීටර් මෙච්චරක් කියන්නේ 18යි 18,180,500යි මිලිලීටර් කියන එක. මොකද අපි දන්නවා 1යි ඝන සෙන්ටිමීටර් කියලා කියන්නේ 1යි මිලිලීටර්. රයිට්. මේක ලීටර් කරන්න 1000ෙන් බෙදන්න ඕනේ. එතකොට 180 1800 දහයෙන් බෙදුවාම දශම 5යි 1යි 2යි 3යි 187යි දශම 5යි ලීටර් කියලා එනවා මේකේ පරිමාව. හරි. දැන් එතකොට මේ ගෝලයේ තිබීම නිසා මෙච්චරයි අපිට වතුර පුරවන්න පුළුවන්. එහෙනම් මේ බැලන්ස් එක මේ ඉතුරු පරිමාව ගිහිලා තියෙන්නේ ගෝලයට. එහෙනම් අපිට පුළුවන් ගෝලයේ පරිමාව හොයන්න. ගෝලයේ පරිමාව ඇවිල්ලා මුළු පරිමාව 187.5 න් අඩු කරනවා 155.5. එතකොට දශම 5 න් දශම 5ක් කරුණාම් 0.7යි 7 න් 5ක් ගියපුවම 2යි 7 න් 5ක් ගියපුවම 2යි 8 න් 5ක් ගියපුවම 3යි 32යි ලීටර්. නම් ගෝලයේ පරිමාව 32යි ලීටර්. මේ මුළු 187.5 පරිමාවෙන් ගෝලය ලබාගෙන තියෙනවා පරිමාව ලීටර් 32ක්. එහෙනම් අපි ගෝලය සලකලා ගෝලයේ පරිමාව සලකුවොත් ගෝලයේ පරිමාව සමානයි අපි දන්නවා 3න් 4යි 5R ඝනය තමයි ගෝලයක පරිමාව.
ප්‍රශ්න අංක 20ට ආපුවම මෙතන කියන පැරෂුට් එකකින් මිනිස්සෙක් පොළවට පයින්වලු ඒන අතර වාරයේදී එයාට පේනවලු පොළවේ ලක්ෂණ දෙකක් කිලෝමීටර් 5ක් දුරින් තියෙන ලක්ෂණ දෙකක් ඒ දෙක වේන පිළිවෙල අංශක 30 සහ අංශක 60ක් කියලා කියනවා. එතකොට අපි මේක රූපකින් ඇඳගත්තොත් අපි හිතමු මේක තමයි මේ මිනිස්සයා පයින්න පොයින්ට් එක. හරි මේක තමයි මෙයාගේ ඇස් මට්ටම කියලා. thickness එක වැඩි අපි අඩු කරමු thickness එක. හරි. මෙයාගේ ඇස් මට්ටම මේක කියලා හිතමු. හරි. මෙන්න මේ ඇස් මට්ටමෙන් තමයි මෙයා බලන්නේ. හරිද? එතකොට මෙයා පහළනේ බලන්න ඕනේ. එතකොට පොළවේ යම් කිසි තැනක ලක්ෂයන් දෙකක් තියෙනවා. මේ පොළව පොළවේ යම් කිසි තැනක ලක්ෂයන් දෙකක් තියෙනවා. එකක් අංශක 30කිනුත් අනික අංශක 60කිනුත් පේනවානේ. එතකොට අංශක 30කින් පේනවා කියන්නේ මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් මෙයාට පේන්න ඕනේ මොකද අවරෝහණ කෝණයනේ කියන්නේ මෙතන. එයාට පේන අවරෝහණ කෝණය ගැන තමයි කතා කරන්නේ. එතකොට කොච්චරක් හැරිලා බලන්න ඕනේද පහළට. ඔන්න එතකොට 1 ලක්ෂයක් අපි තෝරගත්තා. ඊට පස්සේ අපිට කියනවා අනෙක් කෝණේ පේන්නේ අංශක 60කින් කියලා. අනෙක් ලක්ෂයේ පේන්නේ අංශක 60කින් කියලා. මේ අංශක 60කින් පේනකොට ඒක මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් මේ වගේ ඇන්ගල් එකකින් පේන්න ඕනේ. අංශක 60. එතකොට මෙයා වැටෙන උස කෙලින්ම අංශක 90කින් තමයි මෙයා වැටෙන්නේ නේ. මෙන්න මෙහෙම. මෙයා පහළට එන්නේ මෙන්න මේ විදියට. හරි. ඔන්න ඕක තමයි මෙතන තියෙන සංසිද්ධිය දැන්. හරිද? බලමු දැන් මෙතන අගයන් ටික මාක් කරගෙන මෙයා බලන මට්ටමට පහලින් මේ අංශක 30කින් තමයි මෙයාට මෙතන පේන්නේ. එතකොට මේක බලන්න මෙහෙම අංශක 60ක් හැරෙන්න ඕනේ. මේක බලන්න 30ක්. එතකොට මෙතන අපි පොයින්ට් එක B කියලා ගමු. මෙතන පොයින්ට් එක A කියලා ගමු. හරිද? මෙයාගේ මේ ඉන්න තලයට සාපේක්ෂව පොළව දෙන්න සමාන්තරයි. මෙයා වැටෙන්නේ මෙහෙම සිරස්ව පහලට. එතකොට මේක පොළවට ලම්බයි. හරිද? ඔන්න ඔයාලගේ සිද්ධියක් තමයි තියෙන්නේ. පැරෂුට් එකෙන් තමයි මෙයා දැන් පයින්. හරි? රයිට්. දැන් බලන්න අපේ අහනවා මෙතන කිලෝමීටර් 5යි කියලා මේ දෙක අතර. අපි මේ දුර දන්නේ නැහැ. මේ දුර අපි x කියලා ගමු. හරිද? එතකොට මෙතන අපි දන්නවා අංශක 30යි. මොකද මේක ඒකාන්තර කෝණනේ. ඊට පස්සේ මෙතන අංශක 60යි මෙන්න මේ ඒකාන්තර කෝණය. දැන් මේ විදිහට ගත්තාම අපිට තේරෙනවා ලොකු ත්‍රිකෝණයකුයි පොඩි ත්‍රිකෝණයකුයිනේ මේ දෙක අතරේ මේ උස අපි මේ අහන්නේ පොළවේ සිට කොපමණ උසකින් සිටියද මේ උස අහන්නේ ඒ උසට අපිට ප්‍රකාශන ලියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක ඇසුරේ මම දැන් එකකට ලිව්වොත් මට ලියන්න පුළුවන් අපි මේ දිග දන්නේ නැහනේ අපි දන්නේ මේකයි මේකයි එහෙනම් සම්මුඛ පාදයේ බද්ධ පාදයේනේ සම්මුඛ පාදයේයි බද්ධ පාදයේ සම්බන්ධ වෙන්නේ tan වලින් එහෙනම් මම ගන්නවා tan 30 සමානයි සම්මුඛ පාදයේ h බෙදීම බද්ධ පාදයේ x ධන 5 මොන පළවෙනි සමීකරණය ඊට පස්සේ tan අංශක 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ x මොන දෙවෙනි සමීකරණය මම හදාගත්තා දැන් මම දන්නවා මෙතන මට දීලා තියෙනවා sin 30යි cos 30යි අපිට tan 30 මතක නැත්නම් tan 60 මතක නැත්නම් අපිට මේ වැසුරෙන් වුණත් මේ හදාගන්න පුළුවන් මොකද sin theta බෙදීම cos theta කියන්නේ tan theta හරි එතනින් අපිට tan 30 හදාගන්න පුළුවන් හරිද නැත්නම් අපි දන්නවා කොහොමද tan 30 කියන්නේ 1 යට මූල 3 සමානයි h බෙදීම x ධන 5 tan 60 කියන්නේ අපි දන්නවා මූල 3යි h බෙදීම x දැන් අපි කරන්නේ මේ සමීකරණ දෙක එකිනෙක බෙදනවා එකිනෙක බෙදපුවම 1 යට මූල 3 මහ බෙදීම මූල 3 යට 1නේ මෙතන තියෙන්නේ මෙතන යට එකක් තියෙනවනේ අපිට පේන්නේ නැතුනට හරි ඊට පස්සේ මෙතන h බෙදීම x ධන 5 බෙදීම h බෙදීම x දැන් අපි මේක සුළු කරොත් අපිට පේන්න තියෙනවා මෙන්න මේ වගේ සුළු කෙරීම නේද
එච්ට එච් සුළු වෙනවා. එච්ට එච් සුළු වුණාම අපි දන්නවා මෙතන මූල තුන මෙතනට ගුණ වෙනවා. මේක උඩට යනවා, මේක මෙතනට යනවා. ඔන්න මම ඒක ආපහු ලියන්න. 1 මේ තිබ්බ එක, මේ යට තිබ්බ එක මෙතනට වැඩි වෙනවා. මේ මූල තුන වැඩි කිරීම මූල තුන වෙනවා. මෙතන h සුළු වුණා. මෙතන උඩ තියෙනෙත් 1යි, මෙතන තියෙනෙත් 1යි. මේ x මහ බෙදීමෙන් උඩට යනවා, මෙයා මහ බෙදීමෙන් යටට එනවා. උඩ එතකොට එක වාරයක් x, මෙතන එක වාරයක් x ධන 5. එක වාරයක් x ධන 5 කියන්නේ මෙන්න මෙහෙම. හරි, ඉතින් මේක සමානයි x බෙදීම x ධන 5ට. හරිද? එතකොට මේක මේ පැත්තෙන් සමානයි. එක බෙදීම මූල 3 මූල 3ෙන් වැඩි වුණාම 3යි. 3 වරක් 3 9, 9 වර්ගමූලයේ ආපහු 3යි. හරි? ඊට පස්සේ අපි මේක හරස් ගුණ කරොත් අපිට පේනවා x ධන 5 මේකෙන් වැඩි වෙනවා. x ධන 5 හරස් ගුණ කරොත් මේ පැත්තට x ධන 5මයි. මොකද එකෙන් ගුණ වෙන්නේ. මේ 3 මේ පැත්තට වෙනවා 3යි x වෙනවානේ. එහෙම වුණාම අපිට පේනවා මේ x මේ පැත්තට ආපහුම 3ෙන් එකක් අඩු වුණාම 2යි. x කියන්නේ එහෙනම් 5 බෙදීම 2යි කියලා තේරෙනවා. එහෙනම් x කියන්නේ 5 බෙදීම 2යි. හරි. දැන් ඔන්න ලොකු පාට් එකක් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක සමීකරණයකට x ට 5 බෙදීම 2 ආදේශ කරලා h හොයන්න. ඉතින් උදාහරණයක් විදිහට මේ දෙවැනි සමීකරණය ලේසියිනේ. ඊට පස්සේ අපි දෙකෙන් ගත්තොත් tan 60 කියන්නේ මූල 3යි සමානයි h බෙදීම 5 බෙදීම 2. එහෙනම් අපි දන්නවා h සමානයි 5 බෙදීම 2. මෙහෙට හරස් දුන්නා 5 බෙදීම 2 වාරයක් මූල 3. එහෙනම් h කියන්නේ 5 බෙදීම 2 වාරයක් මූල 3. ආන්සර් එක 3. රයිට්. අපි යමු ප්‍රශ්න අංක 21ට. ABC යන ත්‍රිකෝණාකාර හැඩැති ඉඩමක මූල 3කි. රයිට්. ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා. ඒකට මුළු තුනක් තියෙනවා. හරි, මුළු තුනක් තියෙනවලු. අපි හිතමු මෙන්න මේ වගේ හැඩේ කියලා නැහනේ. right මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා ABC කියලා. ඊට පස්සේ අපිට කියනවා A සිට B දක්වා දුර 6යි, A සිට C දක්වා දුර 2යි, CAB අපි මේක A කියලා ගමු, මේක B කියලා ගමු, මේක C කියලා ගමු. AB දුර 6යි කිලෝමීටර්. AC දුර 2යි කිලෝමීටර්. CAB කෝණය, CAB කෝණය කියන්නේ මෙන්න මෙයා. මෙයා ඇවිල්ලා කියනවා අංශක 30යි කියලා. ඊට මේ වර්ගඵලය. ඉතින් මේ වගේ අවස්ථාවක අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න දුන්නොත් ත්‍රිකෝණයේ වර්ගඵලය නැත්නම් ඒරියා එක සමානයි භාගයයි දෙයිලා තියෙනවනේ පාද දෙක. AB පාදය, AC පාදය, ඒ අදාළ පාද දෙකේ දිග වැඩි කිරීම, ඒකට අදාළ කෝණය, ඒ පාද දෙකෙන් සැදි කෝණය අගය නේද? AB sin theta. අපි දන්නවා මෙන්න මෙහෙම එන්නේ. හරි, AB sin theta. හරි, එතකොට භාගයයි AB දිග 6යි, AC දිග 2යි, sin theta කියන්නේ sin 30. sin 30 කියන්නේ භාගයයි, භාගයේ වාරයක් 6 වාරයක් 2 වාරයක් භාගය. මේ දෙකට මේ දෙක සුළු වුණා, දෙවරක් 1යි, දෙවරක් 3යි. වර්ගඵලය 3යි වර්ග කිලෝමීටර්. මේක ටිකක් හොඳ ගාණක්. මේක ගත්තත් එහෙම මෙතන දැන් දීලා තියෙනවා y සමානයි 2x ධන 3 සහ y සමානයි 3x ධන 2. රේඛා දෙක ඡේදන ලක්ෂය හරහා යනා වූ රේඛාවක් y = x 4 රේඛාවට ලම්බ වේ. මෙම රේඛාවේ අන්තඃඛණ්ඩය කුමක්ද?
මේක උදාහරණයක් විදිහට මම මෙහෙම අරන් පෙන්නන්නම්. හරි මෙහෙම ගමු. මෙන්න ඛණ්ඩාංක තලයක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. හරිද? මෙන්න මෙහෙම ඛණ්ඩාංක තලයක් තියෙනවා. හරි. මේක මම මේ ඊට වඩා ලේසියෙන් අපිට මේක හදන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගන්න ඕනේ ඊළඟ සැරේ විභාගෙනේ. දැන් අපි මේ විභාගෙ නෙමෙයි ලියන්නේ. ලියපු එකේ උත්තරනේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා y = 2x + 3. 2x + 3. + 3 කියන්නේ අන්තඃඛණ්ඩයනේ. එහෙනම් අන්තඃඛණ්ඩේ ඉන්ටර්සෙප්ට් එක. ඉන්ටර්සෙප්ට් එක කියන්නේ + 3. ඉන්ටර්සෙප්ට් එක + 3 යන්නේ. හරි. එතකොට 2x තමයි අනුක්‍රමණය 2යි. අනුක්‍රමණය 2යි. හරි. අනුක්‍රමණය 2යි. අපි ඕකට නිකන් සරලව ආදේශ කරන. දැන් මේක ඇත්තටම මේක මේ මැත්ස් වලින් මැත්ස් දාලා හදන්නත් පුළුවන්. මම නිකන් පොඩ්ඩක් පැහැදිලි වෙන්න කියන්නම් මේව. අපි මේ x ට ඍණයක බිඳුව ධනයක ආදේශ කරමු. හරි. මේකත් එක ක්‍රමයක් ටිකක් දීර්ඝයි වෙලා යනවා. MCQ එකකට මම රෙකමන්ඩ් කරන්නේ. අපි බිඳුව ආදේශ කරොත් මේක බිඳුවයි y කියන්නේ 3යි. එක ආදේශ කරත් එහෙම 2 3 5යි. ඍණ එක ආදේශ කරත් එහෙම ඍණ 2 + 3 + 1යි. එහෙනම් x ගේ 1 2 3 එතන බිඳුව ඍණ 1 ඍණ 2 ඔන්නෝම. ඍණ 1ේදී + 1යි. + 1යි කියන්නේ මෙතන + 1යි. ධන දෙකයි ධන තුනයි ඔවගෙනේ එකයි දෙකයි තුනයි ඔවගෙ. ඍණ එකේදී ධන එකයි බිඳුවේදී ධන තුනයි ධන එකේදී ධන පහයි. එන හතර පහ ධන එකේදී ධන පහයි. ඔන්න ඔවගේ ප්‍රස්ථාරයක් තමයි උතන ඉන්නේ. අපි මෙහෙම ලයින් අප් කරගත්තොත් ඒක මෙන්න මේ වගේ යන්නේ. මොහොම ප්‍රස්ථාරය. හරි. පළවෙනි එක. ඊට පස්සේ y = 3x + 2. 3x + 2ටත් මම දාන්නම්. ඒක වෙන පාටකින් ගමු. 3x + 2ට ඍණ 1 බිඳුව ධන 1. අන්තඃඛණ්ඩයේ ධන 2යි. ඒ කියන්නේ x බිඳුවේදී ධන 2යි. x ධන 1ේදී 3 2 5යි නේ. x ට 1 දැම්මොත් එහෙම 3 2 5යි. x ධන 1ේදී 5යි. ඍණ 1ේදී ඍණ 3 ධන 2යි. ඍණ 3 ධන 2යි ඍණ 1යි. ඍණ 3 ධන 2යි ඍණ 1යි. එහෙනම් x ඍණ 1ේදී y ඍණ 1යි. ඍණ 1ේදී ඍණ 1යි. දැන් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. මේ 5ේදී කැපෙන්න ඕනේ. 5ේදී කැපිගෙන යන ප්‍රස්ථාරය. මෙන්න මේ වගේ සිද්ධියක් මේ වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි ඡේදන ලක්ෂය. ඔක අපිට හොයාගන්න පුළුවන් අනිත් ක්‍රමේ තමයි මෙන්න මෙහෙම හැදුවොත් මේ ගාන ගානක් විදියට හැදුවොත් ඡේදන ලක්ෂයේදී සමීකරණ දෙකේම y අගය හෝ x අගය දෙකම සමානයිනේ. මේ y අගය දෙක සමානයිනේ ඡේදන ලක්ෂයේදී. එහෙනම් අපි ඔය සමීකරණ දෙක සමාන කරමු. y = 2x + 3 y = 3x + 2 මේ දෙක සමාන කරනවා. මේක 1 මේක 2. මොකද මේ y කැපෙන තැනදී ඡේදන ලක්ෂයේදී y දෙක සමානයි. එහෙනම් y දෙක සමාන කරපුවා අපිට තේරෙනවා 2x + 3 = 3x + 2ට. අපි x පද ටික එක පැත්තට ගත්තොත් 3x මේක මේ පැත්තට ආපුවම ඍණ 2x උත්තරේ ඍණ 1x. මේ ධන 1x. හරි. මෙතන 3යි මේක මේ පැත්තට ආපුවම 3 2 5යි. එහෙනම් x = 5ේදී
तमाई सॉरी एक समान है पहाड़ में तो ना तूने ही एक्स में दाना देखा ही एक्स में पत्थर के मोर में देखा ही एक्स तूने देखा के खाई तूने ही में एक एनलोन में पत्थर ने पहाड़ ने मेरे में तो ना तूने रीना देखा तूने रीना देखा तूने रीना देख किया ने एकाए सॉरी तूने रीना देख किया किया ने एकाए हरी ऐसा कोटा एक्स एके दी एक्स एके दी वाई पहाय है ना इतने खानदान के एक्स एके दी वाई पहातमा चेदन लक्ष्य इड पस्से किये ना मैं चेदन लक्ष्य हरा यारों लोग याम किसी रेखा हुआ एक वाई समाने एक्स फ्री ना हाथर रेखा बट लंबाई वाई समाने एक्स फ्री ना हाथर वाई समाने अत्तर में क्या ने एकाई एक्स फ्री ना हाथर आप ही एक रात दामु फिर ने एक बिंदु दाने एक बिंदु दाल बालू इधर उधर रीना हाथर आई एक्स टा दान एक रीना हाथर आई दाने एकाई रीना तो ना आई रीना एक दान रीना एकाई रीना हाथर आई रीना पाए ऐना एक्स रीना एक ये दी एक्स रीना एक ये दी रीना पाए ने रीना पाए रीना देख रीना तो ना रीना हाथर रीना पाए रीना पाए मैंने मेरे वाके पॉइंट का इटा पास से अभी गामु एक वैना काला एक किंगा पहले कालू पार्टिंग आगे रीना पहाई इड पास से बिंदु ए दी रीना हाथराई इड पास से दाने के दी रीना तुनाई इन्ना मेह में आना रेखा वक्तम है दें वो एक ही है ना प्रस्तार හරිද මෙන්න මෙහෙම යන රේඛාවක් හරි මේක ස්කේල් එකට හරියට මැන්දනම් මේක අංශ 45 වෙන්න ඕනේ මොකද මෙතන අනුක්‍රමණය එක නිසා හරි අපි දැනට ඉතින් කොහොම ගමු अरे मेक स्केल ईट पास की मेकट लंबकायू मे मेक हरहायन रेखाव मेक हरहायन वाल रेखाव एक मेकट लंबकाय मेन मेहम कीलकहरा सर्वरेखा अभी मे अंदे लंब गई अभी दमे अंदे के अक्रमणे की मेके अक्रमणे एकाय मेके अक्रमणे अभी दाने ने मेके अंतकंडे दाने ने मेके अक्रमणे अभी एम कीलक अभी दमीकरण प्रस्ताव देखा कि लंबक विनवाना लंबक विनवाना अभी दम පළවෙනි එකේ අනුක්‍රමණය වැඩි කිරීම දෙවෙනි එකේ අනුක්‍රමණය සමානයි ඍණ 1යි කියලා සම්බන්ධයක් තියෙනවා. එහෙනම් පළවෙනි එකේ අනුක්‍රමණය 1යි ඊළඟ එකේ අනුක්‍රමණය අපි දන්නේ නැහැ සමානයි ඍණ 1යි. එහෙනම් m2 සමානයි ඍණ 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ මේ අනුක්‍රමණය ඇවිල්ලා ඍණ 1ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්ත රාණති අංශ 45කින් යන ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. अनुक्रमणे उन्नपी होयागत्त दें ये सब प्रस्तार एट अपी लिगुवत्त हेम y समानाई रिन रिन एकाई x धन c आकारे प्रस्तार एक वेंडोन मुकद में c को हेर क्यापेनोन में c हरिद दें अपी मेंन में कंडांके दन्नानी में प्रस्तारे में लक्षे कंडांके दन्ना x x एकाई y पहाई ने इतिंग अपी एक आदेश करूं में तेंड इतो गोड़ अपी ने c होयागन पुलो है එතකොට y ඇවිල්ලා 5යි සමානයි ඍණ 1යි x කියලා කියන්නේ 1යි ධන c ඍණ 1යි ඍණ 1 ගුණ ඍණ 1 ධන 1 ගුණහම ඍණ 1යි ඍණ 1 මේ පැත්තට ගෙපුවම ධන
හයයි. එහෙනම් C සමානයි ධන 6 දී තමයි මේක කැපෙන්න ඕනේ. එහෙනම් ඔය ප්‍රස්ථාරය වෙලා y සමානයි ඍණ 1යි x ධන 6 ආකාරයේ ප්‍රස්ථාරයක්. මෙම රේඛාවේ අන්තඃඛණ්ඩය එහෙනම් ඇවිල්ලා ධන 6යි. ධන 6යි. හරිද? මම මේක තව ඕගොල්ලන්ට ලේසි වෙන්න පෙන්වන්න මම මේ කැල්කියුලේටරෙන් හදලා පෙන්වන්නම්. කැල්කියුලේටර් මේක ඕගොල්ලන්ට ඇත්තටම කරන්න අමාරු මේ මේක තියෙන්නේ මේකේ මොකේද Microsoft calculator එකේ තියෙන්නේ. මම පොඩ්ඩක් එකමඩ පෙන්වන්න. අපිට එක සමීකරණයක් දීලා තියෙනවා y සමානයි 2 x ධන 3. ඔන්න ඒ ප්‍රස්ථාරය. ඊළඟට අපි දීලා තියෙනවා y සමානයි 3 x ධන 2 ආකාර ප්‍රස්ථාරය. ඔන්න ඒ දෙන්න යන විදිය. හරිද? ඒතකොට මේ අපිට පේනවා මෙයා 5 කියන පොයින්ට් එකේ තමයි කැපෙන්නේ නේ. 5 කියන පොයින්ට් එකේ තමයි කැපිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියන පොයින්ට් එකේදී කැපිලා තියෙනවා. හරි, ඊළඟට අපිට දීලා තියෙනවා y සමානයි 1x ඍණ 4 කියලා සමීකරණය. y සමානයි 1x ඍණ 4 කියන එකක් නේ. 1x ඍණ 4. ඔව්. දැන් මම ඒකත් දැන්ද ඔන්න ඒක යන විදිය. හරිද? මේකට ලම්බකව තමයි යන්න ඕනේ අනිත් ප්‍රස්ථාරය. ඒ කියන්නේ y සමානයි අපි දන්නවා අනුක්‍රමණය ඍණ 1යි x වෙන්න ඕනේ අන්තඃඛණ්ඩය මෙතන නිසා මේ මෙතන නිසා ධන පැත්තෙන් යන්න ඕනේ එහෙනම් අන්තඃඛණ්ඩයට මොකක් හරි ධන ලකුණක් එක්ක අපි දාමු ධන දැන් ආසන්න වශයෙන් මෙතන 5නේ එහෙනම් මෙතනට අපි 5 දාලා බලමු 5 දාපුවම බලන්න අන්න මෙහෙම ඉන්නේ මේ දෙක එකිනෙකට ලම්බකයි දැන් හැබැයි 6 දැම්මු අන්න බලන්න මේ පොයින්ට් එකේදී කැපෙනවා නේ මෙතන පොයින්ට් එකේදී කැපෙනවා මේ ප්‍රස්ථාර දෙක එකිනෙකට ලම්බකයි මේක y සමානයි x ඍණ 4 කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ හරි මේ ප්‍රස්ථාර දෙක එකිනෙකට ලම්බකයි සහ මේක හරහා කැපිලා යනවා මෙන්න මේ ආකාරයේ එකක් තමයි ඔයගොල්ලන්ට ඔය අහලා තියෙන්නේ ගානේ හරිද එතකොට මේක ඔය විදිහට ඉක්වේෂන්ස් මේක අඳින්නේ නැතුව ඉක්වේෂන්ස් දාලා හදාගෙන යන්නත් පුළුවන්. හරි? රයිට්. එහෙනම් අපි යමු ඊළඟට 23 වෙනි ගාන. AB යනු y සමාන x ධන එක රේඛාව මත පිහිටි දිග ඒකක 8ක් වන සරල රේඛාවක්. A ලක්ෂයේ ඛණ්ඩාංක 2 සහ 3 වේ නම් B ලක්ෂයේ ඛණ්ඩාංක කවරේද? හරි. අපි මේක අයත් මේ ඛණ්ඩාංක ජ්‍යාමිතියනේ. ඒ නිසා අපි ඛණ්ඩාංක තලයක් ඇඳගමු. රයිට්. ඊට පස්සේ කියනවා y සමානයි මේක පරිමාණයකටත් දාගමු මෙහෙම. මේ පරිමාණයක් තියන කියලා හිතගමු හරි එතකොට y සමානයි x ධන 1 y සමාන 1යි x ධන 1 y සමානයි x ධන 1 අපි දන්නවා ඍණ 1 බිංදුව ධන 1 අපි දාගත්තොත් ඍණ 1 බිංදුව දාලා බලන්න මුලින්ම ලේසි මේක එනවා y 1යි ඊට පස්සේ ධන 1 දාලා බලන්න y 2යි ඍණ 1 දාලා බලන්න y ඍණ 1 වුණහම බිංදුවයි නේ එහෙනම් x ගේ x ගේ බිඳුවේදී y ඇවිල්ලා ධන 1යි. හරිද? ඊට පස්සේ x ගේ ධන 1 මෙතන හරි x ගේ ධන 1 x ගේ sorry හරියටම අපි අඳගමු x ගේ ධන 1 x ගේ ඍණ 1 කියලා ගමු මෙතන. හරිද? අපි මෙහෙම පොයින්ට්ස් කීපයක් දාගමු. හරි ඊට පස්සේ y ගේ යගේ ධන පැත්තරමයි යන්නේ. ඉතින් අපි ඒකත් මාක් කරගමු මේ විදිහට.
right මේම තිබ්බා. ඔන්නම අපි පොඩි marks කීපයක් දාගමු. හරි. එතකොට බිංදුව 1 2 3 ධන 1 ඍණ 1. එහෙනම් x ගේ බිංදුවේදී අපි ඍණ 1ේදී බිංදුවයි. ඍණ 1ේදී බිංදුවයි ඔන්න. බිංදුවේදී ධන 1යි. බිංදුවේදී ධන 1යි. 1ේදී 2යි. මෙන්න මේ වගේ එකක්. එහෙනම් අපි ඕක මාක් කරගමු මෙහෙම. අපාරේ අංශක 45ට යන මෙන්න මේ වගේ රේඛාවක් තමයි ඔන්න ඔය ප්‍රස්තාරය. මේකේ යම් කිසි තැනක AB කියලා රේඛාවක් තියෙන AB රේඛාවේ A ලක්ෂයේ ඛණ්ඩාංක 2 සහ 3 වේ. ඒ 2 සහ 3 කියන්නේ x ගෙදි 2යි y ගෙදි 3යි. x ගෙදි 2යි y ගෙදි 3යි. හරි x ගෙදි 2යි y ගෙදි 3යි. කොන්නම කතාවක් තමයි තියෙන්නේ. මෙතන ඇවිල්ලා පොයින්ට් A එක. මෙන්න මේ කොහේ හරි අපි හිතමු පොයින්ට් B තියනවා කියලා. නම් B ගේ ඛණ්ඩාංක x කීයද y කීයද කියලා. දැන් මේක හොයන්න. මේක හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මෙහෙම ගන්නවා. එහෙම ගත්තොත් හරි ඔන්න ඔහමනේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී පාවිච්චි කරන්න යන්නේ සමකෝණී ත්‍රිකෝණ. මෙහෙම ත්‍රිකෝණයක් තියේ. හරිද? ඊට පස්සේ අපි දන්නවා මෙතන තන මේ ත්‍රිකෝණය පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ත්‍රිකෝණය පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපිට කැමති එකක් පාවිච්චි කර ගන්න පුළුවන්. හරි. ධන 1ේදී 2යි කියලා තිබ්බනේ අපි මේ ළඟම තියෙන එක ගමු. හරිද? එතකොට ඔන්න ත්‍රිකෝණ දෙකක් මම වෙන් කරගත්තා මේකේ. මේ ත්‍රිකෝණ දෙකේම මෙන්න මේ කෝණයට සමානයි. ඇල්ෆා ඇල්ෆා මේ කාංශක 90යි. එහෙනම් මේ ඉතිරි කෝණය බීටා කියලා ගත්තොත් කොම කෝණ ටික සමාන නිසා මේක සම කෝණී ත්‍රිකෝණයක්. සමකෝණී ත්‍රිකෝණයක් නම් අපි දන්නවා මේ එක කෝණයකට සාපේක්ෂව පාද අතර අනුපාත සමාන වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 24 24 ගත්තාම අපිට මෙතන වෘත්තයක් දීලා තියෙනවා. මේ තැන්වල කොඩි කණු පිහිටලා තියෙනලු. මෙතන O කේන්ද්‍රය, මේවා ඔක්කොම අරය. මේ දිගට ගත්තොත් විශ්කම්භය අරය 50යි කියලා දීලා තියෙන. එහෙනම් මෙතන 50යි. පොඩ්ඩක් කලර් එක වෙනස් කරලා ගන්න. බ්ලූ වගේ ගමු අපි. හරි. මේක 50යි නම් දෙයක් අතර යාබද කෙටිම දුර. ඉතින් මේක ඔයාලට තේරෙනවා මේක පයිතගරස් ගත්තාම මේ පොඩි ත්‍රිකෝණයකට පයිතගරස් දාන්න එච්චරයි තියෙන්නේ. මොකද අපි ආසන්න වශයෙන් අපි
සරලම ට්‍රික් එකක් කියලා දෙන්න. මෙයා යුනිට් එකයි, මෙයා යුනිට් එකයි දිග නම් මෙයාගේ දිග කීයද? අපි දන්නවා මේ ඍජුකෝණ ත්‍රිකෝණය මේක කර්ණය. මොකද මේක අංශ ගණන ඒක ඉස්සරහ තියෙන කර්ණය. අරේ නිසා මේ දෙන්නම දිග සමානයිනේ. මෙයා එකයි, මෙයාත් යුනිට් එකයි. එහෙනම් මෙයාගේ දිග හොයාගන්න අපි කරන්නේ මෙයාගේ වර්ගය x කියලා ගන්න. අපි දන්නවා x වර්ගය සමානයි අතන 1 වර්ගය ධන 1 වර්ගය. එකයි වර්ග එකයි, එකයි වර්ග එකයි, එකයි එකයි දෙකයි. මෙතන x කියන්නේ එහෙනම් වර්ගමූල දෙකයි. ඇත්තරම මෙතන ගත්තොත් එකයි වර්ගමූල දෙකයි කියන එක තමයි යගේ x යගේ. හරි, එහෙමනම් අපිට මේ දෙන්නගේ අගයන් සමාන නම් අපිට තියෙන මොකද්ද? මේකේ කර්ණය හුවොත් මූල දෙකක් මූල දෙකෙන් ගුණ කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් මෙයා 50යි නම් අපිට කෙලින්ම ගත්ත හැකි 50යි මූල දෙකයි මීටර් කියලා. 50යි මූල දෙකයි. ආය අමුතුවෙන් හිත හිරින්න දෙයක් නැහැ. ඔයා මෙතනට 50යි මෙතනට 50යි දාලා 50 වර්ගය ධන 50 වර්ගය සමානයි මේක අපි හිතමු x කියලා. x වර්ගය ඔන්නෝම ගත්තොත් එහෙම 50 වර්ගය ධන 50 වර්ගය. ඊට පස්සේ ආය ඒකේ වර්ගමූලය ගත්තාම වාර මෙතන එනවා පස්සර 525 2500යි මෙතන 2500යි 5000යි 5000 වර්ගමූලය ආයෙත් ඔයාට එන්නේ 50යි මූල දෙකම තමයි. හරි, 50යි මූල දෙකම තමයි එන්නේ. හරිද? රයිට්. අපි එහෙනම් යමු ඊළඟ ගානට. රයිට්. 25 ගණකයක් තියනවලු එම වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. හරි, මේක පෘෂ්ඨ වර්ගඵලය, සර්ෆස් ඒරියා එක. හරි, අපි දන්නා මේක ගණකයක්. උඩ තියෙන්නේ පිරමීඩයක්. හරි, මේක ගණකයක් නම් මේ හැම පාදයක්ම දිගින් සමානයි කියලා අපි දන්නවා නේ. කොහොම දිගින් සමානයි? එහෙනම් මේ පැත්ත පැති තියෙන 1 2 පිටිපස්ස 6 ඉස්සරහ 1 3 4 කියන්නේ වටේට පැති 4 යට 1 පැති 5 පැති 5ක් තියෙනවා. එක පැත්තක කීයද? 6 වරක් 6 නේ. දිග වැඩි කියමින් පල්ලනේ. ඒ වගේ පැති 5ක්. එතකොට 6 වරක් 6 36 36 වරක් 5. 36 වරක් 5. පසාරක 30 බිඳුවයි 3ක් ඉතුරුයි. පසාර 3 15යි 3යි 18යි. පසාරක 30 බිඳුවයි 3ක් ඉතුරුයි. පසාර 3 15යි 3යි 18යි 180යි වර්ග සෙන්ටිමීටර. මෙන්න මේ පැති 6. මේ පැත්තේ 7, පැති 5. මේ 4යි යට 1යි. රයිට්. දැන් මෙතන තියෙන්නේ අපි දන්නවා ත්‍රිකෝණය. හරි, මේක ත්‍රිකෝණයක්. එතකොට මේක ඇවිල්ලා 6යි මේ පාදේ. මේ ත්‍රිකෝණය මම වෙනම ඇඳගත්තොත් මේ පාදේ 6යි. මේ පාදේ 5යි. අනිවාර්යෙන් මේ පාදය 5ම තමයි. හරි, මේ පාදය 5යි, මේක 6යි, මේක 5යි. එහෙනම් අපිට මේකේ වර්ගඵලය වගේ කයි 2යි 3යි 4යි පැති 4ක් නේ. එහෙනම් 4ක් ගන්න ඕනේ. හරි, දැන් මට කියන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද ගන්න කියලා. ත්‍රිකෝණයේ වර්ගඵලය අපි කොහොමද ගන්නෙ? අපි දන්නවා දෙකෙන් එක වැඩි කිරීම, ආධාරකේ වැඩි කිරීම, ලම්භ උස. දෙකෙන් එක වැඩි කිරීම, ආධාරකේ වැඩි කිරීම, ලම්භ උස. හරි, එතකොට අපි දන්නා මෙතන අපි මැද කියලා ගත්තොත් එතන ඉඳන් උඩට මෙහෙම අපි ලම්භයක් ගහගත්තොත් මේක සමානව දෙකට බෙදෙනවා නේ. එක පැත්තක් එතකොට 3යි. මෙතන 3යි, මෙතන 3යි නේ. ඒකනේ මුළු එක 6ක් වෙන්නේ. හරි, එහෙනම් අපි දන්නා ත්‍රිකෝණයක ගත්තාම දෙකෙන් එක වැඩි කිරීම, ආධාරකය 6යි, ආධාරක 6යි, ලම්භ උස හොයාගන්න ඕනේ. දැන් අපිට මේ පොඩි ත්‍රිකෝණ කැල්ල ගත්තාම මෙන්න මෙහෙම ඍජුකෝණ ත්‍රිකෝණයක් නේ. මෙයා 5යි, මෙයා 3යි. මේක ඍජුකෝණ ත්‍රිකෝණයක්. එහෙනම් මෙයා කීයද? මේවා දැන් ආයේ හිත හිත ඉන්න දෙයක් නැහැ. එක්සෑම් ක්වෙස්චන්ස්. හරි. එතකොට 3 4 5 කියලා පයිතගරස් ත්‍රිකයක් තියෙනවා නේ. එහෙනම් මෙයා 4යි. එහෙනම් දෙකෙන් එක වැඩි කිරීම, ආධාරක වැඩි කිරීම, ලම්භ උස 4යි. මේ වගේ ත්‍රිකෝණ 4ක් තියෙනවා. දෙවරක් 1යි, දෙවරක් 2යි. 6 වරක් 4 24යි, 24 වරක් 2 40,
अटाई अतलिस अटाई वर्ग सेंटीमीटर मे त्रिकोण टीके अरे मेक तेरे मेकड़ पैथग्रस दाने पश्चरप विसीपहाय पहे वर्गे विसीपहाय सामान मिशन तुने वर्गे नमे आई अब मेके हर मोखर की लगम मेके हर मोखर की लगम इन हेच वर्गे विसीपहाय नमे दासी आई दासी वर्ग मूल हेचकी हतर अरे इट पास मूल वर्ग पले की कसी असूट एगत करें हतलिस अटक अगट अटती उत्तर अब्बल आय मेक सुल कर दाने अगट अटती उत्तरे गल दगट अटती उत्तर देखा तिब्बत इला अटाई हतराई दोलहाय अदे अगट देख तीयने बिजी अटती अने हेम कटी गंड पुलवा मेमट उत्तर अरे इट पास इलांगे इकट केंद्रीय खंडयात केंद्रीय अरे आपादनीकरण कोणयात दिगुण कलेट केंद्रीय खंडे वर्गफले कोपमन गुणे कि नडी वेद अपनी का सरल गम मम गण मे वगे ऊर्त्याक अरे ऊर्त्याक के लिए तक मेक इट पास उन्मोहम केंद्रीय खंडयात्यन अभी के मेक तीट के दन अरे आर अरे अभी दूल ऊर्ते वर्गफले फाइव आर वर्गे अरे फाइव आर वर्ग के मुड़ूर्ते मुड़ूर्ते अंशक तुमसी हेटक एना केंद्रीय खंडे अंशक तीटवल वर्ग पल के अने अरे दंकीन केंद्रीय खंडे दिगुण करण अरे केंद्रीय खंडे दिगुण करण एना अभिगत मुड़ूर्ते वर्ग पले फाइव आर वर्ग के अंशक तुमसी हेटाई वर्ग पले फाइव आर वर्गेना अरेद केंद्रीय खंडे दिगुण करवा मेतन की अरयत दिगुण करना केंद्रीय खंडे अरयत दिगुण करना एना अरय दंग कलिन तिब्बे आर दंगना अरय दंग अरय की दंग अरय टू आर कोने टू तीट अरे अरय टू आर राइट दंगेन बल कोपमन गुणे कि वेदनी एना फाइ टू आर्गे वर्गे वार टू तीट बेदी मंशक तुमसी हट की गुणेदी कलिंग बगे फाइ आर वर्गे वार तीट बेदी मंशक तुमसी हट अभी मेक सुलू करना तुमसी हेट तुमसी हट सुनो तीट अट तीट सुनो फैट फाइ सुनो अरे मेदन देखे वर्गे हतराई देखे वर्गे हतराई आर वर्गे वारे अद्देक मिथन मुना मेकेवती है बेदीम आर वर्गे आर वर्गे आर वर्गे सुना हतर अद्देक अटाई एना पिलीर वील अट गुणे मेक सरल मेचर हदानेता पुलवा अभी दर्गपाले फाइव आर वर्गे अरे फाइव आर वर्गे वारे तीट तमाइ केंद्रीय खंडे मेक बेदनीक साखट पोदून अवस्था दिखट अभी मुड़ केंद्रीय खंडे अंशक तुनसी हटाई क्या केंद्रीय खंडे अंशक तुनसी हटाई मैं अरे अरे दिगुण कड़ा केंद्रीय खंडे दिगुण कड़ा केंद्रीय खंडे दिगुण कड़ा क्या ऊर्त देखा खा समान अरे अरे बलपैम वर्ग पलट वर्ग विलयन अरे बलपैम वर्ग फलट वर्ग विलयन एना देखे वर्गे हतराई हतरा देखा अटाई अन्म केटी एंगना पुलवा अरे इलाट अपियाम मेतन आहनवा उष्णत् परास अद्धीरतीन मेके उष्णत् व्याप्ति फलमु चतुर्थ के कुमार अभी मुलिमकर मेक आरोहण पीलीट गुडन गंट आरोहण पीलीट गुडन गि फलवीक फीन पहलवाई फीन दुलाहाई ऋणय कोलहाई ऋणय कोलहाई ऋणनामेयाई ऋणनामेयाई ऋण अटाई ऋण हतराई ऋण तुनाई उन्होंम आरोहण पिलीवेल कई देखाई तुनाई हतराई पहाई हयाई हताई अटाई नमयात्यन एना क्यू वन नहने नाइन प्लस वन डिवाइड बाई फोर नमयाई कई दहाय बेदीम हतर समान देखाई दशम पस वेनिया विनिया एक देख तुन देखा दशम पास मेन मेतन मेन मेतन पॉइंट इतने तीन इतना दोलहाई एकोलहाई तीन मे देख इकतुक देखें बेतकोलहाई दशम पहाई उत्तर विन
එකොළහයි දශම පහයි. උත්තරේ. මොකද මේ දෙන්නගේ මැදාගෙන. හරි. මේකේ 9ක් තියෙන නිසා මේ පැත්තට 4යි මේ පැත්තට 4යි අයින් කරපුවම මෙයා තමයි Q2 ඇත්තට. ඊට පස්සේ මෙයාව මේ 4 දෙකට බෙදෙන්නේ මෙන්න මේ පොයින්ට් එකෙන්. එතකොට 11.5යි. මේ 4 දෙකට බෙදෙන්නේ මෙතනින්. මෙතන ගත්තොත් එහෙම ඍණ 6යි 3 වෙනි චතුර්ථකය. හරි? අන්න ඒ වගේ එකක්. හරි. දැන් මෙතන අමල් සහ බිමල් අතර 28 වෙනි ප්‍රශ්නේ. දෙන්නේ ක්‍රීඩාව කියලා දෙනවලු. හරි? අමල් ජයග්‍රහණය කළොත් අමල්ට ලකුණක් හම්බෙනවලු. බිමල් එක ලකුණක් අහිමි කරගන්න. මේ ආකාරයට බිමල් දිනුවොත් බිමල්ට ලකුණක් එකතු වෙනවා අමල්ගෙන් ලකුණක් අඩු වෙනවා මෙන්න මේ විදිහට තමයි වෙන්නේ ජය පරාජයෙන් තොරව තරගය අවසන් වුණොත් දෙන්නටම ලකුණ බැගින් එකතු වෙනවලු දෙන්නටම ලකුණ ගන්න එකතු වෙනවලු ක්‍රීඩාව වතාවත් 40ක් සිද්ධ කරනවලු එතකොට බලමු අමල් බිමල් හරිද අමලුයි බිමලුයි ඉන්නවා දැන් හරි එතකොට වතාවල් 40ක් සිදු කරන අමල් 20 වතාවක් දිනනවලු එනං අමල් 20 වතාවක් දෙන්නම එයාට ලකුණු 20ක් එන්න ඕනනේ. එතකොට මේ 20 වතාවම බිමල් පෙරදිලා තියෙනවා. එහෙනම් බිමල්ගෙන් ලකුණු 20ක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ බිමල් 12 වතාවක් ජයග්‍රහණය කරනවා. බිමල් 12 වතාවක් ජයග්‍රහණය කරපම බිමල්ට ලකුණු 12යි. මෙයාගෙන් ලකුණු 12ක් අයින් වෙනවානේ. මොකද එයා පරදිනවානේ. ඊට පස්සේ දැන් තරගයේ 12යි 20යි 32 වතාවක්නේ. 32 වතාවක් ගිහිල්ලා තියෙනවා. නම් මේක 40 වතාවක් ගිහිල්ලා තියෙනවා ජය පරාජයෙන් තොරව අටක් ඩ්‍රෝ වෙලා තියෙනවානේ අටක් ඩ්‍රෝ වෙලා තියෙනවා ඒ ඩ්‍රෝ වෙච්ච අටම දෙන්නටම ලකුණ ගන්න එකතු වෙනවා කියනවා ලකුණ බැගින් හිමි වෙනවලු ඩ්‍රෝ වුණාම ජය පරාජයෙන් තොරව ගියපො දැන් මෙයාගේ ටෝටල් එක කීයද 20යි 8යි 28යි 28ෙන් 12ක් අඩු කරන්න ඕනේ මෙයාගේ 12යි 8යි 20යි 20යි මෙයාගේ ටෝටල් එක 0යි මෙයාට ලකුණු ඇවරේජ් ටෝටල් එක 0යි මෙයාගේ 20ෙන් 12 ගියපම 8යි 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 මෙයාගේ 16යි මෙයාගේ මුල් ලකුණු. මෙයා ආරන්ති. හරිද? කලාතර ජය පරාජයෙන් තොර අවසන්නේ අමල්ගේ ලකුණු වල මධ්‍යන්නේ. මධ්‍යන්නේ යන්නේ වතාවල් කීයක් මෙයාලා තරම් කරලා තියෙනවද? 40 වතාවක් තරම් කරලා තියෙනවා. 4 වරක් 4යි 4 වරක් 10යි. දශම 4යි. දශම 4යි උත්තරේ. වතාවල් ගණන් බෙදන්න එපේ. දැන් එන්න ICT ප්‍රශ්න ටිකට. දෙනලද ඒකක අතුරෙන් පරිගණක ගබඩා ධාරිතාවය ස්ටෝරේජ් කැපැසිටි මැනීමට භාවිතා කරන විශාලතම ඒකකය විශාලතම ඒකකය අපි දන්නා බයිට් බයිට් බිට් 8ක් බිට් 8ක් බයිට් එකයිනේ 1 බයිට් කියලා කියන්නේ බයිට් 1024ක් කිලෝබයිට් එකයි කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි मेगाबाइट 1024 गीगाबाइट එකයි गीगाबाइट 1024 टेराबाइट එකයි එහෙනම් ආන්සර් එක 2 टेराबाइट පරිගණක මොනිටර් එක පිළිබඳ නිවැරදි ප්‍රකාශය හරි LCD සහ LED මොනිටර් පැතලි තිර ලෙස හඳුන්වයි බලන්න මෙතන හිම එකක් කියලා තියෙනවද කියලා තිර පැතලි තිර ලෙස හඳුන්වන්නේ ද්‍රව LCD සහ ආලෝක LED විමෝචක ඩයෝඩ පරිගණක फ्लैट पैनल्स ओ तिरले सहादुन्ना है निवेदित प्रकाश है एक तो सा फ्लैट राइट सीआरटी कैथोड रे एक पैतली नहीं पैतली तिरने भी अरे नंग उन्हें एक की बराई इट पास से अपने में तो ना किया ना न्यास पहात प्रकाश साला करने यदुम तैम्पत केरी में संधा ससंभावी पिविसुम माता के रैन में के अरे नॉन वोलेटाइल गुणे प्रयोजनवत वेनुमालू හරිද? ඉතින් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. බලන්න මෙතන රන් එක ගැන විස්තරයක් කරලා තියෙනවා. සසම්භාවී පිවිසුම් මතකයේ න්‍යාස නොවන නන් වෝල්ටයිල් ගුණය වැදගත්ලු යෙදුම් තැම්පත් කිරීම සඳහා. බලන්න. නමින් හැදෙන සසම්භාවී පිවිසුම් මතකයේ මූලිකම කාර්ය මධ්‍යස්ථ සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත සහ උපදේශ తాවකාලික රඳා තබා ගැනීම. න්‍යාස මතක, නැශ්‍ය මතක කාණ්ඩයට අයත් මෙම සසම්භාවී පිවිසුම් මතකයේ ඇති සියලු දේ පරිගණකයේ විදුලි විසඳීම සමග මැකිය. මේ හේතුව නිසා වැදගත් යැයි හැඟෙන සියලු දත්ත ද්විතීයික මතකයේවත් අනිවාර්යෙන් තැන්පත් කිරීම සිදු කළ යුතුයි. කාර්යක්ෂමතාවයට සසම්භාවී පිවිසුම් මතකයේ ධාරිතාව ඉතාම වැදගත් වේ. අවශ්‍ය පරිදි මතකයේ එක් කරමින් සසම්භාවී පිවිසුම් මතකයේ ප්‍රමාණ ධාරිතාව වැඩි කිරීමට හැකියි.
හරි දැන් අපිට ගහන්න පුළුවන් මොනවාරි ඉලින් තියෙන එකක් RAM එකක් වෙනම සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවලු ස්ථිතික සසම්භාවී SRM කියන එක static random access static RAM එක ඊට පස්සේ dynamic RAM එක හරි බලන්න මෙතන non volatile memory එක මොකක්ද කියලා නැස්ය නොවන මතකයේ ඇති දත්ත සහ තොරතුරු ස්ථාවරව පවතින අතර විදුලි විසන්දීමෙන් ඒවට කිසිදු බලපෑමක් ඇති නොවේ non volatile හරි read only memory මේකේ මැකෙන්නේ කියවීමට පමණක් ඇති කියලා කියන්නේ read only memory ඊපස් volatile ඒවා නැස්ය මතකයේ විශේෂ ලක්ෂණය වන්නේ එහි තැම්පත් කරයි දත්ත සහ තොරතුරු පාරිකඩකේ විදුලි විසන්දීම සහ මැකී යාමයි යදොන් තැම්පත් කිරීම සඳහා RAM එකෙහි non volatile ගුණය ප්‍රයෝජනවත් වේ තැම්පත් කරන්න non volatile ගුණය වැදගත් වෙනවද එහෙම වෙන්නේ නැහැ නේ මේ කියන විදිහට දැන් මේක පහතින් සාකච්ඡා කරන ලබන සසම්භාවී පිවිසුම් මතකේ අපි මේ සසම්භාවී පිවිසුම් මතකේ RAM එක ගැන කියන මතකයට අයත්වන්නේ මතක ඇතන්නේ මෙම නැශ්‍ය මතක වර්ගයටයි නේ වොලටයිල් මෙමරි එකක් තියෙන්නේ විද විසන්දිච්ච ගමන් යනවා ඒකේ ආයි නන් වොලටයිල් එකක් ගැන කතා කරන්නේ නැහැ එහෙනම් ඒ එන්න බෑ B මෙහෙයුම් පරිගණකයක බහුකාර්ය විශේෂාංගය මල්ටි ටාස්කින් ෆීචර් පරිශීලකයාට කාර්ය එකකට වඩා එකවර සිදු කිරීමට ඉඩ ලබා දෙනවා නේ ඔව් මල්ටි ටාස්කින් හරි වචනෙම තියන තේරුම දෘඩාංගවල වැරදි හසු කර ගැනීම සඳහා වැරදි අනාවරණ මුදුකම් ඩයග්නොස්ටික් සොෆ්ට්වෙයාර් ඔව් ඩයග්නොස්ටික් සොෆ්ට්වෙයාර් අපි පාවිච්චි කරන්නේ වැරදි අඳුර ගන්න තමයි හරි එහෙනම් BC උත්තරේ 4 right මේක බලන්න පොඩ්ඩක් questions 31 32 මෙතන කියනවා මේ national water supply and drainage board කියන එක මෙන්න මේ විදියට පෙන්වනවලු හරිද ඊට පස්සේ distributed drinking water detail by මේක මෙන්න මෙහෙම section එකක් දීලා තියෙනවා මෙතන අර synonyms තෝරන්න ඕනේ මේ distribute කියන එකට බලන්න synonym එක තෝරගන්නේ කොහමද කියලා මෙතන මම දාලා තියෙනවා ඔයාලට recording එකක් ඒක බලන්න පුළුවන් කොහමද ඒක කරන්නේ කියලා synonyms ගියා treasures එහෙනම් treasures වලින් තමයි ඒක තෝරන්න තියෙන්නේ මේ තියෙන precious right ඊට පස්සේ මේක බලන්න මේක and අකුර අයින් කරන්න තියෙන්නේ and අකුර අයින් කරන්න කොහොමද කරලා තියෙන්නේ බලන්න මේ set එකේම අයින් කරන්න ඕනේ මේක කියන්නේ එහෙමයි මුළු පැවරුම සඳහාම ක්‍රියාත්මක කරන්න ඕනේ ඒතර අපිට ඕන එක තෝරෙව්වා find all ගියා find all ඊට පස්සේ replace with අපිට ඕන එක දෙනවා find and replace එන. right දැන් බලන්න වෙනස් වෙන හැටි මේ. දැක්ක වෙනස් වුණා. කොම් වෙනස් කරන්නද කියලා අහන ඔක්කොම වෙනස් කරා. දැක්කනේ. එහෙනම් find and replace තමයි ඒකට දෙන්න වෙන උත්තරේ. හරි. right ඊළඟට මේ බලන්න 34 විද්‍යුත් ලිපිනය යෙමෙදි CC යටතේ ලැයිස්තුගත ප්‍රතිග්‍රාහකකින් අනෙකුත් සියලු ප්‍රතිග්‍රාහකයන්ට දැర్శණය වන අතර BCC ප්‍රතිග්‍රාහකයින් අනෙකුත් ප්‍රතිග්‍රාහකින දැర్శණය නොවේ බලන්න මෙතන මේ නෝට් එකේ ඕගලන් කියලා තියෙනවා 2 කියන්නේ යවන්නේ කවුද CC කියන්නේ පිටපත් මුල් පුද්ගලයාට අමතරව තවත් අය වෙත යොමු කරන අවස්ථාවලදී මේක භාවිතා කරනවලු BCC දාපුවම බලන්න මේ CC දාපුවම අයගේ ලිපින සියලු දෙනාටම දැනගත හැකි නමුත් BCC දාපුවම ලිපිනය ඇතුළත් කරන ලබන ලිපින කිසිවෙකුට දැක ගැනීමට නොලැබේ මෙතන බලන්න BCC මේ විකල්ප භාවිතා කරන්නේද ලිපිය පුද්ගලයන් කීප දෙනෙකු විතර යෑම සඳහා නමුත් CC ලිපිනය ඇතුළත් කිරීමට මෙහි ලිපිනය ඇතුළත් කිරීම වෙනසක් තියනවලු ඒ වෙනස තමයි අනිත් අයට කාටද යවෙ කියලා පෙන්වන්නේ තමන්ට ආව එක විතරයි තමන්ට බලා ගන්න පුළුවන් එහෙනම් A කියන කතාව නිවැරදි මේක IP address එකක් ගැන කියනවා මෙතන නිවැරදි IP ලිපිනයක් විය හැකිය කියලා
මේක නිවැරදි IP ලිපිනයක් විය හැකිද කියලා. හරි බලමු IP address ගැන මම පෙන්නන්නම් IP ලිපින ගැන. Right මම මෙතන පෙන්නන්නම් ඔයගොල්ලන්ට IP address ගැන මේක තියෙනවා. The IP address internet protocol කියන එක. එතකොට මේකේ ආකාර දෙකක් තියෙනවා IPv4 IPv6 කියලා. එතකොට මෙයා කොටස් හතරකින් සමන්විතයි මේක IPv4 එකක්. ඊට පස්සේ IP6 එකේ කොටස් 6කින් වෙන් වෙලා තියෙනවා. කොටස් 6ක් තියෙනවා. ඒකකින් වෙන් වෙනවා. හරි. එතකොට මෙතන උදාහරණ කීපයක්ත් දීලා තියෙනවා IP address වලට. ඔයගොල්ලන් බලන්න පුළුවන්. මේ IP address එකෙන් කියන එක මතක තියාගන්න අමාරු නිසා තමයි මේ web ලිපිනයක් දීලා තියෙන්නේ, නමක් දීලා තියෙන්නේ. හරි. එතකොට මේක නිවැරදි IP address එකක් අපේ question එකේ තියෙන එක නම් බැලුවොත් නිවැරදි IP address එකක් විදියට මේක ගන්න පුළුවන්. එතකොට A නිවැරදි, B නිවැරදි, C search engine යන පරිශීලකයන්ට ලෝකයේ විසිරි වියමනේ කියන්නේ world web wide web www right web එකේ හරි තොරතුරු පිහිටි තැන් සොයා ගැනීමට උපකාරී වෙන මෙවලම තමයි සර්ච් එන්ජින් එක search engine Google තියෙනවා, Mozilla තියෙනවා. එහෙනම් ඒ වගේ එකක් web එක search කරන්න, browse කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ABC සියල්ලම නිවැරදි. ඊට පස්සේ දර්ශී පත්‍රයක presentation එක control n ගහපුවම ඒ shortcut එකෙන් මොකද්ද වෙන්නේ කියලා මම මෙතන ඔයගලන්ට පෙන්නන්නම් මොකද්ද වෙන්නේ කියලා. මන්න මම මේ ඉන්නේ PowerPoint එක දෙකද control n ගහපුවාම වෙන්නේ අලුත් PowerPoint එකක් open වෙන එක. හරි අලුත් PowerPoint එකක් open වෙන එක. එහෙනම් උත්තරේ අලුත් ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීමට. Right to create a new presentation. Right. प्रश्न अंक वायरस पिलिबंद परिगणक वायरस पिलिबंद मे प्रकाश बलन नेटवर्क परिगणक संबंध जाल वल्ट नेटवर्क इक परिगणक संबंध कर नोमेति विट एवा वायरस मगे नासाधने लाक नोवे एम की अनुकूल अंदे नेटवर्क एक्कर मगहल तेंडो ने द वायरस आसाधने विंडे एम नैने दापे डिवाइस चेकिंग विंडत पुलवाने यूएसबी एक्किंग यूएसबी वलिंग विंडत पुलवाने USB එකකින් එන්නත් පුළුවන්. හරි. එහෙනම් මේක නිවැරදි නැහැ. හරි. ඊට පස්සේ වෛරස් ආරක්ෂණ පද්ධතිය, වෛරස් ගාඩ් එක අප්ඩේට් කිරීම යාවත්කාලීන කරලා තිබ්බොත් protect computer from virus අපිට පරිගණක වෛරස් වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඊට පස්සේ පරිගණක වෛරස් සාමාන්‍යයෙන් මෙහෙම පද්ධතියේ සහ යෙදුම් වැඩසටහන් වල සැඟවී තියෙනවා. පරිගණක වෛරස් සාමාන්‍යයෙන් මෙහෙම OS එකේ හරි apps වල හරි අපි පාවිච්චි කරන applications වල හරි තියෙන පුළුවන්. ඔව් තියෙන පුළුවන් නේ. සැඟවිලා තියෙන පුළුවන් නේ. එහෙනම් B සහ C නිවැරදි පිළිතුර 4. Right. ඊට පස්සේ spreadsheet පැතුම් පත්‍රයක දෝෂ සහිත ශ්‍රිතයක් අපි ගහනවානේ codes ගහනන් මේක මේ equations එක එක වලට. ඒතර මේ sum එක හොයන්න පාවිච්චි කරපුවා. අපි සාමාන්‍යයෙන් මම මෙතනින් පටන් ගන්නම්. සම් එක B1 ඉඳලා B5 කොලම් B1 වල ඉඳන් B5 දක්වා සම් එකනේ. ඊට පස්සේ ඒකෙන් මයිනස් 5ක් අඩු කරන්න. 5ක් අඩු කරන්න කියනනේ. ඒතර ඒ සම් එක අරන් ඒකෙන් 5ක් අඩු කරන්න. හරි. ඊට පස්සේ මෙතන සම් එකේ විදිහටම අරගෙන ඒක දශම 5න් ගුණ කරන්න. ඊට පස්සේ සම් එක අරගෙන ඒක 5න්කක් අඩු කරලා. ඒ කියන්නේ මෙතන 4යි නේ. 4යි. හරි. අන්න ඒ වගේ එකක්. හරිද? ඊට පස්සේ මෙතන සම් එක අරගෙන පහෙන් එකක් අඩු කරන එක ඒකල බෙදන්න කියන මේකනේ මේක සම් එක බෙදන්න කියන පහෙන් එකක් අඩු කරලා ඒකත් වරහන් ඇතුලේ තියෙන එහෙනම් මේවා වැඩ කරන ඒවා අපි බලමු උදාහරණයක් විදිහට මම අරන් පෙන්නන්නම් ස්ප්‍රෙඩ්ෂීට් එකක් ස්ප්‍රෙඩ්ෂීට් එකක් අපි අරන් බලමු අපි ඒකල ඔය කියන විදිහට අපිට කියන්නේ කොලම් B වලනේ හරි අපිට කියන්නේ කොලම් B නිසා මම ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න කොලම් B වලටම අරන් පෙන්නන්න. කොලම් B වල අපි ගමු 2 3 5 6 B1 to B5. අපි මෙතන 7 වගේ එකක් ගමු. හරි. ඊට පස්සේ අපිට කියනවා ගහන්න කියලා equal
sum, right, equals sum b1 to b5, b1 to b5, right, b1 to b5 දැන් ඇවිල්ලා තියෙන්නේ වරහන් වැහුවා හරි b1 to b5 හරි ඊට පස්සේ -5 right අපි මේක එන්ටර් කරලා බලමු right උත්තරය ආවා 18යි කියලා අපි මෙතන ඕනනම් equal sum ගහලා බලමු summation එක කියද කියලා equal sum මේ ටික ගත්තාම 23යි 23න් 5 18යි එහෙනම් ප්‍රශ්න අංක 2 හරි ආ දෙකට දෙක නිවැරදි එකක් හරි ඊට පස්සේ අපි ඊළඟයකට අරන් බලමු 3ට equal sum b1 to b5 ඊට පස්සේ අපිට කියනවා multiply කරන්නලු 0.5 වලින් right 11.5 හරි 23න් භාගය 11.5 ඊට පස්සේ කියනවා equal sum b1 to b5 b1 to b5 වරහන් වැහුවා ඊට පස්සේ අපිට කියනවා ආය වරහනක් දාලා අඩු කරන් බෙදන්න කියනවා බෙදන්න කියනවා 5 - 1 ප්‍රශ්න අංක 4 selection එක 4 හරි බලන්න 5.75 එහෙනම් ඒකත් නිවැරදි ඊට පස්සේ අපිට කියනවා equal sum equal sum b1 to b5 b1 to b5 අපිට මේක වරහන වහලා ගුණ කරන්න කියනවා 5 - 1 වලින් 5 - 1 වලින් right එතකොට මෙන්න මේ විදිහට උත්තරේ එනවා අපිට 23 4න් වැඩි කරොත් එහෙම 92ක් එනවා ඊට පස්සේ 23 4න් බෙදුවොත් 5.75ක් එනවා හරි ඊට පස්සේ මොනවා හරි වැලියු එකක් මේ A3 කියන එකේ හරි A3 කියන එකේ මොනවා හරි වැලියු එකක් අපි හිතමු 10 වගේ වැලියු එකක් තියනවා කියලා A3 වල හරි A3 කියන එකේ 10 වගේ වැලියු එකක් තියනවා කියලා හිතමු ඊට පස්සේ අපි හිතමු මෙතන එතකොට මෙතන marks කියලා තියෙනවා හරි අපිට පුළුවන් ද equal sum මේ marks කියන එක අරගෙන හරි නැත්නම් මම මෙතන ගහන්නම් marks හරි -10 මේවා එකක් ගහමු හරි තමන් 10 හරි වැරද්දක් එනවනේ වැරද්දක් එනවා එහෙනම් මේ වගේ එකක් එන්න බෑ summation එක ගද්දි column එකයි row එකයි මේ වගේ set එක එකතුවක් වෙන්න ඕනේ එහෙනම් පිළිතුර අංක 1 වැරදි ශ්‍රිතේන දෝෂ සහිතයි මේක 1 මම හිතනවා ඔයගලන්ට ඒක තේරෙන්න ඇති කියලා හරි right right ප්‍රශ්න අංක 38 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් මාසයක කාලයක් තුළ දෛනික වර්ෂාපතනය විචලනය කරන ආකාරය අධ්‍යයනය කරලා තියෙනවලු රැස් කළ දත්ත විචලනය ඉදිරිපත් කිරීම සඳහා වඩාත් උචිත ප්‍රස්ථාර වර්ගය සාමාන්‍ය වර්ෂාපතනයක් වගේ එකක් හරි වර්ෂාපතනය rainfall right rainfall එක right annual rainfall එක වගේ එකක් time එකත් එක්ක right time එකත් එක්ක දාද්දි ගොඩක් වෙලාවට line chart එකක් තමයි අපි පාවිච්චි කරන්නේ right line chart එකක් එතකොට තමයි විචලනේ මොකද මේක continuous ගන්න නිසා line chart එකක් විදියට තමයි යන්න වෙන්නේ එතකොට උච්චාවචනයේ වීම හොඳට පෙන්වන්න පුළුවන් හරි ඊට පස්සේ වස්තුවකින් පරිසරයට තාපය සංවහනය වන ශීඝ්‍රතාවය කෙරෙහි බල නොපාන්නේ පහත කුමක්ද වස්තුවක් තියෙනවා මේකෙන් තාපය එළියට යනවා හීට් එක right heat එක එළියට යනවා මෙන්න මෙහෙම ශීඝ්‍රතාවය බල නොපාන්නේ හරි වස්තු පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මෙහෙම තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩිවට මම මේක චූටි චූටි කෑලි වලට කඩනවා දැන් මොකද වෙන්නේ කලින් තිබ්බේ මේ පෘෂ්ඨ වර්ගඵලය දැන් ඒක කෑලි දෙකකට මෙහෙම තියෙන එකක් කෑලි දෙකකට කැඩුවොත් කලින් පෘෂ්ඨ 6ක් නම් තිබ්බේ දැන් තව අමතර පෘෂ්ඨ දෙකකුත් ඕපන් වෙනවා නේ එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා මේ සයිස් එක අඩු කරද්දී නේ පෘෂ්ඨ වර්ගඵලය මත එහෙනම් වැඩි වර්ගඵලයකින් තාපය සන්නයන වෙනවා නේ මේ සංවහන වෙනවා නේ එහෙනම් වර්ගඵලය මත රඳා පවතිනවා පෘෂ්ඨයේ ස්වභාවය පෘෂ්ඨයේ මෙහෙමද තියෙන්නේ
එහෙම නැත්නම් මෙන්න මෙහෙම එකක්ද තියෙන්නේ පෘෂ්ඨයේ හරි රළුද සිනිදුද එහෙම කියන එක මත. එතකොට ඒකත් පෘෂ්ඨ වර්ග ඵලයට යම්කිසි බලපෑමක් ඇති කරනවානේ. පෘෂ්ඨයේ ස්වභාවය, පෘෂ්ඨයේ ස්වභාවයේ ඉන්සියුලේටින්ද කන්ඩක්ටින්ද අන්න ඒක මතත් රඳා පවතිනනේ. එහෙනම් මේක වෙන්නත් පුළුවන් නේ. වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයේ පිහිටි ස්ථානය. ස්කන්ධ කේන්ද්‍රයේ ගුරුත්ව කේන්ද්‍රය. හරි ගුරුත්ව කේන්ද්‍රයේ ජී ජී පිහිටි ස්ථානයේ රඳා පවතිනවද? නෑ එහෙම රඳා පවතින්නේ නෑ. හරි මෑස් සෙන්ටර් එක මත රඳා පවතින්නේ නෑ. පෘෂ්ඨය මතින් ගලා යන තරලයේ ප්‍රවාහය සීඝ්‍රතාවය. ඔව් මේක මතින් තරලය ගලා යනවා නම් සාමාන්‍ය වේගයකින් ඉක්මනට තාපහණි සිද්ධ වෙනවා නේ. හිමින් ගලා යනවා නම් තාපහණි සිද්ධ වෙන්නේ අඩු වේගයකින් නේ. රයිට්. පරිසරය සහ වස්තු අතර උෂ්ණත්ව වෙනස. ඔව් උෂ්ණත්ව වෙනස මත අනිවාර්යෙන්ම අපි දන්නවා Q සමානයි MC ඩෙල්ටා තීටා නේ. ඒතර මේ උෂ්ණත්ව වෙනස මත තාප කුමාරව හඳා පවතිනවා නේ. එහෙනම් ආන්සර් එක 3. රයිට්. ප්‍රශ්න අංක 40ට එන්න. 40ට ආපම ඔයගොල්ලන්ට පේනවා. රූපේ දැක්වෙන පරිදි සන්නායක දඟරයක් වෙතර ඍජු කෝණාශ්‍රාකාර කම්බියක් චලනය කරනු ලැබේ. මෙන්න මේ කම්බිය චලනය කරනු මේ පැත්තට. හරිද? එවිට දඟරය තුළ ප්‍රේරණය වන විද්‍යුත් ගාහක බලයේ විශාලත්වය කෙරෙහි බල නොපාන්නේ කුමක්ද? අපි දන්නවා මෙහෙම චුම්බකයක් දඟරයක් දෙහාට චලනය කරනකොට ප්‍රේරිත විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. ෆ්ලෙමින්ගේ සුරත් නීතිය. සුරත් නීතිය. මෙතන මැද ඇඟිල්ල, දබර ඇඟිල්ල, මහපට ඇඟිල්ල. මහපට ඇඟිල්ලෙන් චලනය වන දිශාව වෙලොසිටි එක. මැද ඇඟිල්ලෙන් ප්‍රේරිත ධාරාව, දබර ඇඟිල්ලෙන් මැග්නටික් ෆීල්ඩ් එකක් පෙන්නපුවම. හරි? දැන් මේක චලනය වෙන්නේ මෙහෙට. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අත පාවිච්චි කරන්න දකුණු අත, දකුණු අත පාවිච්චි කරලා මහපට ඇඟිල්ල හරවන්න චලන දිශාවට. හරි? කොහෙට හරි ෆීල්ඩ් එකක් මේකේ ක්‍රියේට් වෙනවා ඇති. හරිද? එතකොට ධාරාවක් මැද ගිල්ල දිහාවට ඇති වෙන්න ඕනේ. අපි හිතමු මේ පැත්තට ධාරාවක් ඇති වෙනවා කියලා. එහෙනම් I ධාරාව ඔහොම ගිහිල්ලා මෙහෙම එනවානේ. හරි, එතකොට ගැල්වනෝමීටරේ යම්කිසි උත්ක්‍රමණයක් පෙන්වනවා. එතකොට අපිට තේරෙනවා චුම්බකයේ ප්‍රබලතාවය. එහෙනම් මේකට මේකේ තියෙන ෆීල්ඩ් එක මත රඳා පවතිනවානේ. මැග්නටික් ෆීල්ඩ් එක ප්‍රබලයි නම් වැඩි ධාරාවක් යනවා. එහෙනම් මේක මත රඳා පවතිනවා. චුම්බකයේ චලනය කරන වේගය. ඔව්, වෙලොසිටි එක මතත් රඳා පවතිනවා නේ. වේගය වැඩියෙන් කරනවද අඩුවෙන් කරනවද ඒක මතත් රඳා පවතිනවා. දඟරේ හරස්කර වර්ගඵලය අපි දැනට පොඩ්ඩක් තියමු. පොට ගණන පොඩ්ඩක් තියමු. දඟරේ දෙසට යොමු වන චුම්බක ද්‍රවය රයිට් වේරණය වන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බලපානවද? දඟරේ දෙසට යොමු චුම්බක ද්‍රවය ද්‍රවය මත මේකේ ධාරාව යන්නේ කොයි දිශාවටද කියන එක තීරණය වෙනවා. ධාරාව යන දිශාව තීරණය වෙනවා. හරි, ධාරාව මේ පැත්තට යනවද ද්‍රවය නෝද්ද සෞද්ද කියන එක මත චලිත දිශාවට සාපේක්ෂව ධාරාව මොන දිශාවටද ගමන් කරන්නේ කියන එක මොන දිශාවටද ප්‍රේරණය වෙන්නේ කියන එක තීරණය වෙනවා යොමු කරන චුම්බක ද්‍රවය මත. හරිද? එහෙනම් විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය කෙරෙහිනේ. විශාලත්වය කෙරෙහි මේක බලපාන්නේ නැහැ. විශාලත්වය කෙරෙහි මේක බලපාන්නේ නැති නිසා පිළිතුර පහ. හරිද? දඟරේ හරස්කඩ වර්ගඵලය, දඟරේ පොට ගණන මේව මතත් විද්‍යුත් ගාමක බලය තීරණය වෙනවා. ප්‍රශ්න අංක 41ට එන්න. සුක්කානමක් තියෙනවා. මේකේ පරිදි අපිට දීලා තියෙන 1.2යි. අපි දන්නවා C සමානයි 5D. 5 වාරයක් විශ්කම්බේ. එහෙම නැත්නම් 25R 25 වාරයක් array. අපි මේකේ array හොයාගමු. 25R දාලා එතකොට 1.2 සමානයි 25 කියන්නේ 3යි R 1.2 දෙවරක් 3 6යි R. එහෙනම් R සමානයි 1.2 බෙදීම 6 0.12 6 2 මීටර්. මෙන්න array. array මෙච්චරයි. 0.2. 0.2. array ඇවිල්ලා 0.2. එහෙනම් මෙතන කේන්ද්‍රය O වටේ ගත්තොත් ඕවට මෙහෙට තියෙන පූර්ණේ ගත්තොත් 0.2 වාරයක් 10 එකතු කිරීම ආය මෙතනින් එනවා 0.2 වාරයක් 10 මෙතන 0.2 10 වෙනවා 2 මෙතන 2 2 10 වෙනවා 2 උත්තරේ 4 නිව්ටන් මීටර් 4 නිව්ටන් මීටර් ඔයගොල්ලන්ට තව මේක ඕනනම් විශ්කම්බයේ විදියට 5D දාලා ගත්තත් D එනවා එතකොට 0.4ක් D එනවා 0.4යි
එහෙනම් d වාරයක් 10 කියලා ගත්තත් 4 නිව්ටන් මීටර් කියලා ගන්න පුළුවන්. හරි. රයිට්. ඊපස්සේ 42ට යමු. මෙතන wheel barrow එකක් තියෙනවා. අපිට අහනවා මෙතන wheel barrow මත එන r බලයයි මෙතනින් අල්ලගෙන ඉන්න f බලයේ විශාලත්වය. රයිට්. ඔසවා තබා ගැනීමට යොදන බලය f සහ දණ්ඩ මත ක්‍රියා කරන බලය r. මේ දෙක කොහොමද හදන්නේ කියලා. හරි. එතකොට අපි ගත්තොත් මෙතන ඕගලන් පැහැදිලි මෙතන අපිට ගූර්ණ කියන සංසිද්ධිය පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි r ගියාගේ මුලින් දන්නේ නැති නිසා මම මෙතන r වටා මෙහෙට තියෙන ගූර්ණය ගන්නවා. r වටා මෙහෙට මේ පැත්තට ක්ලොක්වයිස් තියෙන ගූර්ණය ගන්නවා. ඔරලෝසු කටුව කැරකෙන පැත්තට තියෙන ගූර්ණය ගත්තොත් r වටා එන්නේ නැහැ මොකක්වත්. මෙතනින් මට එනවා දශම 8කින් මුළු ගූර්ණයේ බිඳුවයි මේ කොහෙටවත් යන්නේ නැහැ අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඍණ මං ගන්න දිශාවට විරුද්ධව 900 තියෙන. ඍණ 900 වාරය දශම 8. ඊට පස්සේ මං ගන්න දිශාවට තමයි F තියෙන්නේ. F වාරයක් 1.8. මොකද මෙතන ඉඳන් මෙතනට 1 මීටර් මෙතන 0.8 මීටර් මුළු එක 1.8. සමානයි කොහෙටවත් යන්නේ නැති නිසා බිඳුවයි. ඊට පස්සේ මට මෙතන එනවා 1.8 F සමානයි 900 වාරයක් දශම 8. මම දෙපැත්තම 10ෙන් ගුණ කරොත් 18යි F සමානයි 900 වාරයක් 8. එහෙනම් F සමානයි 900 වාරයක් 8 බෙදීම 18. 9ෙන් බෙදුනහම මෙතන 100යි. 9ෙන් බෙදුවාම 9 වරක් 2යි. 2 වරක් 1යි 2 වරක් 4යි 400යි න්‍යූටන්. F කියන්නේ 400යි න්‍යූටන්. F 400යි න්‍යූටන් තියෙන එකම උත්තරය තියෙන. එහෙනම් S2 පියාගෙන ඒ උත්තරය ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද R එක හොයන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට R හොයන්න නම් අපිට පුළුවන් සිරස් බල සමතුලිතතාවය දාන්න. එතකොට සිරසට මෙතන F තියෙනවා. ධන R තියෙනවා. ඍණ 900 තියෙනවා. මේක කොහෙටවත් යන්නේ නැති නිසා සම්ප්‍රයුත්තේ බිඳුවයි. F අපි දන්නවා 400යි. R දන්නේ මෙතන 900 මේ පැත්තට ගියම ධන. එහෙනම් R සමානයි 900න් 400 ගියපම 500යි න්‍යූටන්. නම් එකක් හොයාගත්තත් අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. මොකද මේ දීලා තියෙන උත්තර වලට සාපේක්ෂව. රයිට්. අපි යමු 43 වෙනි ප්‍රශ්නෙට. පවාහන යුගල පැරණි සිට මිනිසෙකුගේ ස්කන්ධය දීලා තියෙනවා 52.8 කිලෝග්‍රෑම්. එන්න මිනිහෙක් ඉන්නවා. මෙයාගේ බර ස්කන්ධය 52.8යි. එහෙනම් බර ඇවිල්ලා mg. mg කියන්නේ 528යි. මොකද 10ෙන් වැඩි වෙනවනේ. පහළට ඔන්න ඔහොම බරක් තියෙනවා. පවාහන යුගලේ පතුල් වල සම්පූර්ණ වර්ගඵලය. මෙන්න මෙයාගේ පවාහන වල සම්පූර්ණ වර්ගඵලය 176යි වර්ග සෙන්ටිමීටර් කියලා තියෙනවා. පොළොව මත ඇති කරන පීඩනය. අපි දන්නවා පීඩනය සමානයි බලය වෙදීම වර්ගඵලය. බලය 528යි නිව්ටන්. මෙයාගේ වර්ගඵලය 176යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් මීටර් කරන්න 10 ඍණ 4ෙන් වැඩි කරන්න. මොකද මීටර් සෙන්ටිමීටර් කරන්න 10 වර්ගය 10 100ෙන් බෙදන්න ඕනේ. 100ෙන් බෙදන්න ඕනේ. එතකොට වර්ග සෙන්ටිමීටර් නිසා 100ෙන් බෙදන එක වර්ග වෙනවා. එතකොට 10 ඍණ 4යි. හරි. එතකොට 528 10 ඍණ 4 උඩට ආපුවම 10 ධන 4 මෙතන 176. 176 ඒවා කීයක් තියෙනවද 528ට? මේක කැල් එකේ ගහලා හදන්නත් පුළුවන්. පන්සිය විසි අට බෙදීම 176 තුනයි. එතකොට තුන වැඩි කිරීම 10 4යි පැස්කල්. තුන වැඩි කිරීම 10 4යි පැස්කල්. මේක කිලෝ පැස්කල් කරොත් 3.4යිනේ මෙතන පැස්කල්. කිලෝ පැස්කල් කරන්න 1000ෙන් බෙදන්න ඕනේ. 2යි 3යි 1යි 2යි 3යි. එහෙනම් 30යි කිලෝ පැස්කල්. 30යි කිලෝ පැස්කල් උත්තරේ 5.
අපි යමු අවස්ථිති ගූර්ණයේ ගැන අහන ප්‍රශ්නෙට. අවස්ථිති ගූර්ණයේ මෙන්න මේ යගේ කියලා තියෙනවා. ඝන සිලින්ඩරයක් තියෙනවලු. ඝන සිලින්ඩරයක් තියෙනවලු. මෙන්න ඝන සිලින්ඩරයක්. කෝණික ප්‍රවේගය ඔමේගා සමානයි CI රේඩියන් තප්පරයට. කෝණික ප්‍රවේගය කියන්නේ එහි අක්ෂය වටා. එහි අක්ෂය වටා. භ්‍රමණය වෙනවලු. අක්ෂය වටා භ්‍රමණය වෙනවලු. සිලින්ඩරයේ චාලක ශක්තිය. අපි දන්නා යම් කිසි ස්කන්ධයක් චාලක ශක්තිය කයිනටික් එනර්ජි එක රේඛීය චලනය නම් අපි හොයන්නේ භාගයයි mv වර්ගය. ඉතින් මේකෙම ආදේශකය කෝණික චලිතයට කයිනටික් එනර්ජි එක සමානයි භාගයයි m වෙනුවට ගන්නවා අපි අවස්ථිති ගුණය ඔමේගා ගන්නවා ඔමේගා වර්ගය ගන්නවා කෝණික ප්‍රවේගයට. එහෙනම් භාගයයි අවස්ථිති ගුණය 0.36යි ओमेगा क्या अन्य सी आई सी ए वर्गे राइट सी ए वर्गे देवरा के काई देवरा बिंदु आई देवरा के काई तुनर देखे वाय काई एक आ कितरी दास इटे देखे वा अट्टाई बिंदु आई दशम एक आई यात्रा वैरी करी में एक आई यात्रा वैरी करी में सी ए वर्गे क्या अन्य बिंदु हाथराई काई देखाई तुनाई हतराई एदास अटसीय जूल जूल एदास अटसीय मैं इक्वेशंस माता करना लेसी में गाना दान पूरा राइट हाथलिस पा आवश्यक गुणे में चरक के ना वस्तुक तीनों लोग एक कौन का तोरण है कहते किरी में आवश्य व्यावर्ते को हम देखें ना कौन का तोरण है कहते किरी में आवश्य व्यावर्ते अभी दानवा टॉस समानाई I alpha කියලා equation එකක් තියෙනවා. එතකොට මෙතන අහන්නේ ව්‍යාවර්තය. ව්‍යාවර්තය කියන්නේ tau I කියන්නේ 2.5යි alpha කියන්නේ 18යි. 2.5 කියන්නේ දරුවෝ 5 බෙදීම 2යි 18යි. දෙවරක් 1යි දෙවරක් 9යි 9වරක් 5 45යි newton meter. උත්තරේ 3 45යි newton meter. ඉතින් මේවා equations මතක නම් ලේසියෙන්ම හදන්න පුළුවන්. tau සමානයි I alpha. राइट मेघ हर इक्वलेंट मुखड़े एफ समान एम एट एम वे नोट अभी कौनिक वाले दिगाने ई ए रेखीय तोरण विनोट गाने कौनिक तोरण योधन बाहि बल विनोट गाने मेदन व्यावर्ते कौनिक तोरण व्यावर्ते हरी अन्न हरी राइट इलांग सापेक्ष गणते दशम देखाई हतकू लीके बेल सापेक्ष गणते दशम अटाई कू तेल मत पावे राइट මෙන්න මෙහෙම එකක් තියෙනවා ලී කැබැල්ලක් මෙන්න මෙහෙම තියෙන ලී කැබැල්ලක් මේ ලී කැබැල්ල සැදි ද්‍රව්‍ය 0.27යි සාපේක්ෂ ඝනත්වය ඒක ඝනත්වය 0.8යි එකක් වුණ තෙල් මත ඔයිල් මත ඔය විදිහට පා වෙනවා හරිද රයිට් ඉහළින් පෙනෙන පරිමාව එහි මුළු පරිමාවේ ප්‍රතිශතය ලෙස මේකේ මුළු පරිමාව දන්නේ නැහැ මුළු පරිමාව v කියලා ගන්න හරිද එතකොට मेके स्कंदे अभी दाने स्कंदे बरे एम जी पालट मेक पावन एक उड़पुरुतेरपुमट सामनमेंटे सिरस बल समावे एम जी सामन युवेटोने तर एम जी के आने मेके मुल परमा स्कंदे अभी दान स्कंदे सामन परमा वार्य गणते स्कंदे सामने परमा वार्य गणते मे लीक स्कंदे सामन एक मुल परमा वी के लगता एक घनत्व दशम देखाई हाथ नी दशम देखाई हाथ घनत्व सापेक्ष घनत्व घनत्व के अरे घनत्व के मेक सापेक्ष घनत्व सापेक्ष घनत्व दशम देखाई हाथ दाहेंग वेडिकर पुआम अभी घनत्व देशी हत्या वाई नहीं कई देखाई तू नहीं देशी हत्या वाई किलोग्राम घन मीटर एड के लेना अभी हेम गणत पुलवाम वी वार देशी हत्या होम गंडक पुलवा ऐना स्कंदे अभिभागत्ता वी वार देशी हत्या वाय ये जी के अन्य दहाय समान है उड़ुकुरु तेरकुम उड़ुकुरु तेरकुम के अन्य मेन्न में गिलुन परिमावे ने उड़ुकुरु तेरकुम ने उड़ुकुरु तेरकुम मेन्न में गिलुन परिमावे राइट उड़ुकुरु तेरकुम यू समान है वी रो जी राइट गिलुन परिमावे ගිලුණ පරිමාව මම ගන්නවා x කියලා. ගිලුණ පරිමාව
අපි ගමු x කියලා. මෙන්න මේ ගිලී ඇති පරිමාව x කියලා ගමු. හරි ගිලී ඇති පරිමාවට සාපේක්ෂව තමයි උඩුකුරු තෙරපුමේ. නැන් ගිලී ඇති පරිමාව x ගිලුණ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය අපි දන්නවා 0.81යි 0.81 කියන්නේ මම දැන් එකපාරම ගන්නවා ඒක 810යි ඝනත්වය වාරයක් g කියන්නේ 10යි. හරිද? එහෙනම් උඩුකුරු තෙරපුම ඇවිල්ලා x වාරයක් 810 වාරයක් 10. දැන් අපිට පේනවා 10ට 10 සුළු වෙනවා. මෙතනත් බිඳුවට බිඳුව සුළු වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ ගිලී ඇති පරිමාව. හරි? ඉහළින් පෙනෙන පරිමාව එහි මුළු පරිමාවේ ප්‍රසැලනය. දැන් අපි අරන් තියෙන්නේ අපි මෙතන ගමු x බෙදීම v කියලා. x බෙදීම v කියන්නේ එතකොට 27 බෙදීම 81යි. x බෙදීම v කියන්නේ මම මෙතන යටට හරස් ගුණ කරා v. එහෙනම් මෙතන 27 ඉතුරුයි. ඒක යටට යනවා 81. සුළු කරොත් 27 ඒව 1යි 27 ඒව 3යි. එහෙනම් මුළු පරිමාවෙන් ගිලුණ පරිමාව කියන්නේ 3න් 1යි. මුළු පරිමාවෙන් ගිලුණ පරිමාව තමයි x කියන්නේ. ඒ කියන්නේ 3න් 1යි. නොගිලුණ පරිමාව එහෙනම් 3න් 2යි. 3න් 2ක් කියන්නේ ආසන්න වශයෙන් 165ක් 67ක් වගේ. එහෙනම් උත්තරේ මෙන්න මේක. හරිද? right. ප්‍රශ්න අංක 47. විදුලි පොම්පයක් තියනවලු මිනිත්තුවට කිලෝග්‍රෑම් 5ක සීග්‍රතාවයකින් ජලය මීටර් 48ක් ඉහළට ඔසවනවලු. පොම්පේ ජලය කොපමණද? මිනිත්තුවකට තප්පර 60කට. තප්පර 60කදී කිලෝ 5ක්. හරි? තප්පර 60කදී කිලෝ 5ක් උස්සන. හරිද? එහෙනම් තප්පරයකදී කොච්චරක් උස්සනවද කියලා බලමු ඉස්සෙල්ලා. තප්පරයකදී. හරි? තප්පරයකදී කිලෝ කොච්චරක් උස්සනවද? එහෙනම් එක තප්පරයකදී. තප්පර 60කදී 5යි kg නම් තප්පර 1කදී. හරි? තප්පර 1කදී ඔසවන ස්කන්ධය. හරිද? මෙතන එනවා එතකොට පස්වරක් 1යි පස්වරක් 1යි 12යි 1 යට 12යි කිලෝග්‍රෑම් තමයි මෙයා එක තප්පරයකදී ඔසවන්නේ එක තප්පරයකදී ඔසවන බර right එහෙනම් අපි දන්නවා මෙතන ශක්තිය මෙයා 48ක් මීටර උසට ඔසවනවනේ තප්පරයකදී තප්පරයකදී මෙච්චර ස්කන්ධයක් 48ක් උසට ඔසවන්න ඕනේ මෙතන ඉඳන් 48ක් උසට ඔසවන්න ඕනේ එහෙනම් කරපු කාර්යය මොකද්ද? MGH නේ. මෙතන ශක්ති වෙනස වෙන්නේ MGH නේ. එහෙනම් මෙයා ඔසවන්නේ 12යි G කියන්නේ 10යි උස 48යි. ඔන්න මෙයා කරන කාර්යය කොච්චර වෙලාවකදීද? එක තප්පරයකදී. එක තප්පරයකදී වතුර කිලෝ එක බෙදීම 12ක ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙච්චර බරක් G ගෙන් වැඩුණම් බරක් 48ක් උසට ඔසවනවා. මේක සුළු කරපුවම 12සරක් 1යි 12සරක් 4යි 40යි ශක්තිය තප්පරයකදී ජූල් තප්පරයට ජූල් එහෙනම් තප්පරයට ජූල් 40යි තප්පරයට ජූල් 1යි ජූල් තප්පරයට කියලා කියන්නේ 1යි වොට් එහෙනම් මේක සමානයි වොට් 40යි වොට් 40යි පොම්පේ ජලයේ වොට් 40යි 8 48 වෙනි ප්‍රශ්නෙට මේකේ තියෙනවා වතුර ටැංකියක 20 වතුර තියෙන්නේ සෙල්සියස් 20 මෙච්චර කිලෝ ප්‍රමාණයක් කිලෝවොට් 5ක ජවයකින් ක්‍රියා කරන විදුලි ගිලුම් තාපකයකින් 60 දක්වා නම් වන උෂ්ණත්වය මේකට ගත වෙන කාලය අහන අපි දන්නවා Q සමානයි MC තීටා කියලා ඩෙල්ටා තීටා රයිට් M කියන්නේ 170යි කිලෝග්‍රෑම් C කියන්නේ 4200යි උෂ්ණත්ව වෙනස ඇවිල්ලා 60 ඍණ 20. රයිට්. එහෙනම් 170 වැඩි කිරීම 4200 60න් 20 ගියපම 40යි. මෙන්න මෙච්චරක ජූල් ප්‍රමාණයක්ක ශක්තියක් ඕනේ. මේක මේ උෂ්ණත්වයට ගන්න. හැබැයි මේ ශක්තිය දෙන්නේ මොකෙන්ද? 5000යි වොට්. එහෙම නැත්නම් 5යි කිලෝ වොට් කියන්නේ 5000යි වොට්. ඒ කියන්නේ 5000යි ජූල් තප්පරයට තප්පරයට ජූල් 5000ක ශක්තියක් දෙන කෙටල් එකකින් හරිද ගිලුම් තාපකයකින්
තප්පරයට ජූල් 5000යි. එහෙනම් දරුව අපිට තේරෙනවා ජූල් 5000ක් දෙන්න නම් තප්පරේ. අපෙන් අහන්නේ මේකට ගත වෙන කාලයනේ. දැන් අපි දන්නවා ජූල් 5000ක් දෙන්න නම් එක තප්පරයයි යන්නේ. රයිට් එක තප්පරයයි යන්නේ. එහෙනම් ජූල් 170 වැඩි කිරීම 4200 වැඩි කිරීම 40ක් දෙන්න කොච්චර කාලයක් යනවා? උත්තරේ තප්පර වලින් එන්න ඕනේ. මෙතන බිංදු 1යි 2යි 3යි මෙතනින් 1යි 2යි 3යි සුළු කරා. පස්වරක් 1යි පස්වරක් 3 15යි 2ක් විතරයි 20ට පස්වරක් 4යි. 34 වැඩි කිරීම 42 වැඩි කිරීම 4. 34 වැඩි කිරීම 42 වැඩි කිරීම 4. හරි. මේක බලන්න උත්තරේ කිය දෙන්නේ කියලා. අහකට බිංදුවක් එන උත්තරයක් නම් එන්න බෑ නේද? 34 වැඩි කිරීම 42 වැඩි කිරීම 4 5712යි. උත්තරේ තප්පර 5712යි. අපි දන්නවා මෙතන අපි කරේ ශක්තිය කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයනේ. ඒක තමයි ක්ෂමතාවය කියන්නේ. මෙන්න මේක තමයි ක්ෂමතාවය කියන්නේ. අපි මේක තමයි ඇත්තටම මෙතන කරලා තියෙන්නේ. හරි ක්ෂමතාවය අපි දන්නවා. එහෙනම් Q සමානයි PT කියලා ගන්නත් පුළුවන්. ශක්තිය සමානයි ක්ෂමතාවය වාරයක් කාලය. හරි මේකට අනුව දාලා හදන්නත් පුළුවන්. මේ එකම දේ තමයි වෙන්නේ මෙතන. හරි විද්‍යුතෙන් අහලා තියෙන ප්‍රශ්නේ මෙතන 12 volt බැටරියක් දීලා තියෙන. එහෙනම් මෙතනයි මෙතනයි අතර 12 volt තියෙන්න ඕනේ. මෙතන දීලා තියෙන මේක 1.5 volt 0.5 ampere. එහෙනම් අපි එක බල්බයකට දාමු V සමානයි IR. හරි ඒකල අපිට හොයාගන්න පුළුවන් බල්බයක ප්‍රතිරෝධය. වෝල්ටේජ් එක 1.5 එයාට ඕනේ උපරිම කාර්යක්ෂමතාවෙන් දැල්වෙන්න. ඒක හරහා ගලන්න ඕනේ ධාරාව 0.5. එහෙනම් R 0.5 ඒවා 1යි 0.5 ඒවා 3යි. එහෙනම් R සමානයි 3 ohm. එහෙනම් මේකක් ඇවිල්ලා 3 ohm, මේකත් 3 ohm, මේකත් 3 ohm. මේක තියෙන්නේ සමාන්තරගතව සීරියල් නෙවෙයි තියෙන්නේ පැරලල් තියෙන්නේ. එහෙනම් පැරලල් තියෙනවා නම් එකයට R සමක ඇවිල්ලා එකයට 3 ධන එකයට 3 ධන එකයට 3 සමානයි 3 බෙදීම 3යි සමානයි 1යි. එහෙනම් R සමකයේ සමානයි 1 ohm. එහෙනම් මේ පරිපථය අපිට සරල කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන R මෙතන 1 ohm ඊට පස්සේ මෙතන 12 volt. මෙන්න මේ වගේ සරල කරගන්න පුළුවන්. එතකොට අපිට මේක හරහා වැටෙන්න ඕනේ විභවය 1.5 volt. එහෙනම් මෙතන වැටෙන්න ඕනේ 12 ඍණ 1.5 volt. මොකද මේක හරහා 1.5ක් තිබ්බොත් තමයි මේ බල්බ් එක උපරිම කාර්යක්ෂමතාවයෙන් දැල්ලේ. එහෙනම් right මෙතන මේ R හරහා විභවය වැටෙනවා 10.5 කියලා අපි හදාගත්තා. හරි. එතකොට මෙතන හරහා ගමන් කරන්න ඕනේ ධාරාව කොච්චරද කියලා අපි කැල්කියුලේට් කරගමු. එතකොට මෙයා හරහා 0.5 0.5 යන්න ඕනේ ඇම්පියර්. නම් මෙයා හරහත් එහෙමයි, මෙයා හරහත් එහෙමයි. 0.5 එක 3ක්. ඒ කියන්නේ මෙතනින් 1.5 ඇම්පියර් ධාරාවක් ආවොත් මෙතනින් 0.5, මෙතනින් 0.5, මෙතනින් 0.5 යනවා. ඒක කළා මෙතනින් 1.5 අවුට් වෙලා එනවා ඇම්පියර් එකේ. එහෙනම් ඒක තමයි මේක හරහා ගලන ධාරාව. එහෙනම් අපි දන්නවා හැදෙන විභවান্তরে 10.5 R හරහා ගලන ධාරාව 1.5ක්. එහෙනම් R ගේ යගේ R සමානයි 10.5 බෙදීම 1.5. 105 බෙදීම 15. විදන 15සරක් 4 90යි 100යි 105යි 15සරක් 5යි. අපි සවස් සොලු කරත් එහෙම 5සරක් 3යි 5සරක් 2යි 5සරක් 1යි. 21 බෙදීම 3 කියන්නේ 7යි ohm. උත්තරේ 4 7යි ohm. අවසාන ප්‍රශ්නයේ ප්‍රශ්න අංක 50 බන්සන් දාහකයක් තියෙනවලු. මේකේ පොයින්ට්ස් A B C කියලා නම් කරලා තියෙනවා. මේකේ පීඩන වෙනස අපි දන්නවා. බන්සන් දාහකේ දැල්ල මෙතනින් උඩට එන්න නම් මෙතනින් LP ගෑස් වායුව වැඩි පීඩනයක ඉඳන් තල්ලු කරලා එවනවා. ඒතකොට LP ගෑස් වායුව මෙතනින් උඩට යනකොට මෙන්න මෙතන වායුගෝලීය පීඩනය,
ඊට වඩා මෙතන පීඩනය අඩුයි මොකද වේගයෙන් වායුව ගලන නිසා වේගය වැඩි පීඩනය අඩුයි ඒ නිසා එළියේ ඉඳන් වාතය මේකට ඇතුල් වෙනවා ඒකත් මේකට මිශ්‍ර වෙලා ඉහළට ගමන් කරනවා කියන්නේ වාතය ගමන් කරන්නේ වැඩි පීඩනයේ ඉඳන් අඩු පීඩනයට ඔන්නෝම තමයි වාතය ගමන් කරන්නේ එහෙනම් වැඩි පීඩනයේ මෙහි අඩු පීඩනයේ මෙහි මෙතන මධ්‍යස්ථ පීඩනයක් තියෙනවනේ මේ දෙකට සාපේක්ෂව එහෙනම් P A තමයි වැඩිම ඊට පස්සේ P B ඊට පස්සේ P C එහෙම උත්තරයක් තියෙනවද බලන්න A B C උත්තරේ 5 උත්තරේ 5 ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අවුරුද්දේ MCQ වලට ආන්සර් කරන්න තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට ආන්සර්ස් ටික තේරෙන්න ඇති කියලා නෙවේ වේ এডুকেෂන් එක subscribe කරලා අපිට support එකක් දෙන්න අපි ඔයගොල්ලන්ට අවශ්‍ය SFT දැනුම ලබා දෙන්න හැම වෙලෙම සූදානම්ව සිටිනවා